තෙරවන් සරණය සිුදනාට හරිි අද සාකච්ාආරම්ම කරමු දිය සතිය අපි භාවනා ගැන කොට සතක් කතා කරා බුද්ධ ශාසනය භාවනාව කියන්න මුකක්ද එකද සිද්ධ වෙඩවනේ හෙම නැත්තන් අපි කළ යුත්තේ කුමක්ද කියන එක යම්දුරුවයට කතා කරනේ සාකච්ඡා කරා ඇතකොට දැන් අප භාවනාවක් කරන්න යයි කියලා ආයත්ගත්තොත් එහෙ මේ නිවන් පූර්ණය කරගන්ධනි ඇත නිවන් දකිනවා කියලා මොකක්ද අපි දකින්නේ දැම් පර්ණය කරන්න මුල දකල ඉන්න පෑන නිවන දකල ඉන්නවා තක නිවන් න්නනවා කිය අපි මොද දකින්නේ මේ මේ මහෝතේ අපි හමද හැමක ෙනෙක් මගත්තොත් මේ දුක විඳන්න කැමති නෑනි. අපි අපාය දීවිය ලෝකයේ ඔක්ක මතක් කරලා දැන්ගත්වොත් අප මේ මොහොත ජීවත්වෙනවානි ඕන මගෙනේ මේ මොේ ජීවත්වෙනවා එතකොටේ ජීවත්වෙන ැ මේ ොහතේ දුක් ඉන්න කැමති දෙෙ ලැවත් මේ හොතේ දක් වෙන්න කැමති නෑ. ඇතකට හැබයි දුක් වින්න කැමති ැවුණනාට දුකවිින්ට සිද්ව වෙනවාන අපි කැමති නෑ කියලා හරියන්නේනෑ දුකක් විනිින්ට සිද්ධ වෙනවා. ඇති මෙන්න මේ දුකවින්නට සිදධ වෙනය එක තවරටත් විශලේෂනය කරහම දැන්ි සාන්‍ය උඩිින් පල් එෙන්ම් ැල හමටන් විධ හේතු අපට පේන්න පුලවා. නමුත් එතනින් එහාට අපිට අරම සාමාන්‍යෙන් උඩිින් පල් එම් බල්ලේවෙරලා හේතුව කියන්න බැරිතාත්වයක් එෙන අවස්ථාතියනවා. දැපි නිකගත්ව අපිට හරි යින බැන්නට පස්සේ ඒ මනුස අපි ගැහවා කියල කියමු. ොැ අප ඩිම ැලහ අපිට ේරන ද ගුින්න කැතින ක් දන්නනවාන ගුටිකක්ද දුක්යින අපි දන තිින් දුක් දින්න දුක්ේදනාක් ඉන්නනවා ඇති මෙ මේ දුක්ේදනාව න්න කැමතින තකටඒට උඩිම් පේන හේතුව තමයි බැනපුන හින්ද තමයි ගුටි කෑව දෝක තම අපි කියන්නකුරල එතකොටට එතන ඒකාරණ හරිඊට පස්සේ සමරවස්ථාවයයක් අප ඒ හමමාරගෙනෙවලල් හරි හනම් බනිින් නැතුව න්න. ඒහිමිද සමාරවස්ථාදන අපි බනිින්න්නෙන්න ඒවන අපි ගුටිකන්න සිදව. එ මේය දී හනි උදාහරන මං විශේෂංහරගෙන කියන්න අපි දන්නවාන අදකින්ම්ටීම හි තකොට අපිට දෙන්හර මේ හේතුක්හොයාලන්න බැරුව යන දෙ මොකක්ද මේකට හේතු කියල හිතාකන්න බෑ ඇයි මෙහි මුණේ කියලා හිට සමාහරලාරි කියන්න බලන් දෙැන් අපිතම කොයහරි ගමනක් ගෙල්ලා එමනැත්ත අපිතම දැන්ව කක්හරි අප මිය කල්ල එකක් බලන්න හිල්ල කිය දයි අද අම්මගේ නො අන්ඩපා කියලා පටහන්න න ගෙල්ලද මුකත් මේමකාටවත් බනිින්න්නේෙ නෑ මුකුත් ැතු පාඩු දදි ගුටිගන්න සිද්දේනවා දැ එක්කු සහරලාට ඔන්න ඕකට ආය ේතුව කියනොහෙන අම්ම අන්ඩ පාගවා එපාගේ අදදිගේහින්ද තමා ඕකුුණ කියලා ඉන් තවක් අපිට හිතාගන්න පුලෝ ෙව්ඩින් ැලවා අපට ඔයගේ හේතු පේනවායිති හැබ මේ ඔක්කොම එක්ක ගත්තාම අපිට සමහ සිද්ධ දින විස්තර කරන්න බැරු යනවා හිතින්න ඔත්තනද දැනර විස්තර කරන්න බැරිවුණ හම්මකද කරන්න අපි තේරෙන්න්නදි මමාකහරිදිබා විස්තරන්න ැරි දෙ අ බා පිේමක්ර සමහරලාට ගුරුවලාදින අ්භූත පැත්තකට දාන්න එක්කෝ දානාව දෙවියන් වහන්සේම නත්තන් යක්ක්ෂයාවය මොකට හරි දානෝ මෙති එහෙම දාපු ඉගැනීම තියනවා නමුත් එතන දී ඇත්තරට මොකක්ද ක්‍රියත්මකවෙන්නේ මොකක්ද මේ වෙන කාරණාව කියන එක බුදු හාමුදුරෝ විස්තර කරනවානි එතකන වස්ථාව මෙම සිදධක් කෙනවන ැයි කියනෙන්න පෙර හේතු හැදුවනම් පලවිද්‍යාමාන වෙවා ඒ හේතු සාධක සහිතව අපි කතා කරා මුල්ල ඉඳම්ම මේ ලෝබදේශ මෝහ අලෝබදය සමෝහ කියල මේ සිතුවිලි හද්දි සිතුවිලිවල නිර්මාණය වනය ශක්තියෙන් අපිට නැවත විපාගයක් ගෙන්ල දෙන්න බලුවන් ආකාරේ ශක්තිය ජනතයෙනවා හැතුරේ ශක්තිය නවත ක්‍රියාත්මකිරීමෙන්තාව මේ වගේ දේවල් සිද්ධ වෙන්නේ ඉති හෙෙන අන්න ඇත්තම හේතුව දකින ුදුපියාන් වහසේ තමයි අන්න ඇත්තම හේතුව දැකල වෙරලා ඒනම් මෙන්න මේ ආකාරෙන්දම අපි ශක්තිය නිර්ණය කරන්න මො විේර මේ පටච සම්පන්න මේ වෙලා අවි්‍යාපච්චය සංකාර කරොත් එහෙම අවසානයේද මුකක්ද වෙන්නේ එව මේ තස්සකවලස්ස දුක්කස්කන්දස සමුතයෝ හෝත එනම් ඒ වෙලාවි දුක සමුදේ කරගන්න මෙතක මේ වෙලා විදුක සමුදේකරත් එහෙ මොදවෙෙන න්න දුක්කේ දනා විදින්න ෙනවායිතින් දුකින් විදෙන්නේ නෑ දුක සමමුදය කරගන්න හම් මේ දැලිවෙරලා මොකද කරන්න ඕනේ දුක් නිරෝධ කරන්න ඕඩින් න්න දුක් නිරෝධ කරන්න මොද වෙන්නේ ආය දුකක් හටගන්නේ නැතුව යනවා දුක්ක නිරෝධය කෙලවර අරිහත් පලේ අරිහත් පලේ පූර්ණය කරලා පිරිුවන් පෑවට පස ොක වෙන්නේ ආය දුකක් විඳීම මාත්‍රයක් වත් නෑ එතින් දු කෙලවරයි එන ඔන්න යවගේ මේ මේ මොහොතේ තින මේ දුක කෙලවර කරගන්න ක්‍රමේ පුද්ධසාාසනය උගන්න නවා එන මේ මොහොතේ අපි දුක විදිල ඉන්නවා කියන මේ රගෙන් දේශය මෝහෙෙන් මිදිල ඉන්නට ඒක නිවනිලලා පනො රග්‍යව නිබාන දශක්කව නිබාන මහක්කව නිබාන හැතවට රාගෙන් දේශ මහෙම මේ සිත ලෙටිරගන්න නැක්තං අන්න නිවන එහෙනම් දෙපිආනන්ත සංසාාරක මේෝකගේ ගමනක් ඇවිල්ල තිීනවා මේ අවිද්‍යාපච්ච සංකාර කරමින් මේ බවහදමින් ජාති නිර්මාණය කරමින් මේ වගේ ගමනක් ඇල්ලති නවා එහෙනම් එන්න මේ ගමනේ හරයක් නෑ කියන අපි ආස්වාධාදිනව නිස්සරණ තුළි තෝරගත්තනන්නේ දැම මේ ගමන කකදාගන්න හේතු මොක්ද බැලුව මේ ආවාද පුක්තයූ දෙසා අපට දෙ ඒ එක තමයි එකම අරමුණ හැබ මේ ආස්වාදය මේ තිීන ක්‍රමය තුළ විස්ට කරගන්න ක්‍රමය ෑනේ තිි්ටරගන්නබෑමක බහිර හය පපොලේ ආස්වාධයන් නැති නිසා එනම් අපි මේ මනෝමූලිකව නිර්මාණය කරගෙන යන මේ ආස්වාද බුක්තිය කවදාව තිිෂ්ට කරගන්න හම්බෙන්න්නෑ මේ තිීන වැඩ පිියල තුළ එනම් මේ තුළ තවදුරටත් මේ ගමන් කරනගේ හරයක් නෑ ඒකින් දුකක්කුරුමයන විතරයි මෙන්න මේ එක දැකල වරලලා මෙතන ිදන්න ඕන කියල තීරණය ගත්තාහම අන්න මිදෙන්ඩ ඕන මාර්ගයේ තමයි දුක්කන රෝධගමනි පටිපදාා කියලා කියන්නේ දුකෙන් මිදෙන මාර්ග ඉති මෙන්න මේක මේ තිස්සෙක්තලේ සැරිසාරණ එක මේ ආස්වාද ඉදන්න වැපිළිවල අපි ක්‍රියාත්ම කරන අබි සංකාර වැඩපිළිවෙ වල අසාරබවයේදයට දැක්කට පස්සේ එහෙනම් මේ ආසාරනම් මේකෙන් මිදිය යුතුයි තෞදුරටක් මේ තුළ ක්‍රියාත්මගේ එහෙමනැත්තම් තවදුරටත් මේ තුළ සැරිසැරීම වටිනද යන්නෙ මේ කළයුතුද යන්න මේ කළ යුතු එකද මේක අන්න එෙනම් මිදෙනනාකාරය තමයි මේ දුක නිරෝධ ගමිණී පටිපදාය එමනැත්තා මේ දුක නැති කිරීමේ මාර්ගය කියන මේ මාර්ගය තදේ විස්තර කරන්නේ හිති මෙන්න මේ මාර්ගයේ විස්තරකරත් අප විස්තර කර ගත්තා එනම් මෙන්න මේ නිවන දැක්කගෙනාට ඒ දුට නිවනට පත්තෙන්ඩ මේ නිවන පූර්ණය කරගන්න කළන් ඩෝන වැටිවෙත් ති නේ මාගඇත්තින වඩටන්න මොකක් ධර්ෂ්ටාන්ික මාර්ගයේ එනම් මේ සම්මාදිට්්‍යියයට පත් එච්ච කෙනා සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සමාධී කියන මෙන්න මේ ආයස්ටන්කි මාර්ගය අංගටික වඩනවා ද මේක වචන වශයෙන් දැනගත්තත් නැතත් කොහමත් මේක වැඩෙනවානේ වැඩෙන එකක් ඉතින් මෙන්න මේ වගේ මාර්ගය වඩාගෙනයද්දී අපි එදිනෙදා වැඩ කටයුතු කරද්ද වුුණත් මේ වගේ අ දුෂ්චරිතවලින් වලකි නෝ වලකින් ඇයි අපායනට බයවත් දි්‍යලෝකයන්ඩ ආසාත් නෙමයි මේක අසාරත්තය දැකලා දැමේ බොරුවක් කියල මුලාවක් කරලා කෙනෙක් රවට්ටලා මේ පරස් බස් කියලනේ මේ වගේ දේවල්ලින් අපට ගණඩහරයක් නෑමේ සත්තු මරලා හරකං කරලනේ කාම වර්රද හසිරිල්ලා ග්ඩ හරයක් නෑ කියල දැක්කන අන්නන්නේඒ දේවල් වොලින් මිදෙනවා මොකදකින් මෙලෝ වශයනුත් දුක්වේදනා ගෙනල්ල දෙන දෙයක් නිසා මුොද පාකෙක් දට පිටෙන්නේ දුක්ේදනාවක්කුල කර්මයකි. ඇති එහෙම දැකලිවරලා මිදනෙන හු මිදර යන ගමනේදී මේ මේ අවස්ථාව හිත මුදෝ ගන්නවට රගන් දේශයෙන් මෝහයන්. ති මෙන්න මේ වැඩපිල්ලිවෙල කරද්දි අපිට ඔයවගේ එදිනදා ජීවිත ඉන්න ගමන් ඔය දේවල්ටික කරන්න පුලුවන් හැබැයි එහෙම කරන අවස්ථාවල්දි අපි තතාර මේ කෙස් යටපත්තන්නේ අර තදංග වශයන්නේ එක මොහොතකද යට පපත්තවෙලා ආය නැගෙන අනීවරණ ටික. එතකොට දැම් මෙන්න මේ මාර්ග පලයක් ලබ නහිමදත්තන් සමුච්යේද ප්‍රාණය කියන මේ කෙස් නැවත ැගගේ නැතිමටම ප්‍රහණය වෙන ක්‍රමේදී මේ අදංගවශයෙන් ප්‍රහාය කලලා හෙමත් පුලුවන් ඉළඟට විශ්කම්බන වශයෙන් ප්‍රාණය කරලා ඒ එකගන්නේ යම් කාලයක් තුළ එකලෙස් යට පත්වෙලලාද නනාය ැගෙන්ෙමන නිීවරණ සමත වෙලාද නවා. හිති ඒගේ කාලයක් තුළ අපි දාහම් මනසිකාරයක් කරනවානං. ඒකේ අ බලවත්භාව වැඩ මොකද බාහිර කරද රටිකනෑ අ නිවරණ ටික නැති නිසා අපිට පිරිසිදු මනසත්්‍යයන්නේ අන්න එතනින් අපිට කරන විදර්ශනාව වැඩෙනවා. අ සාමාන්‍යෙන් අරතිීන නීවරණ මානසිකත්තේ යටතේඉදලා පවිවඩන ගම් මානසිකාරයට වැඩියේ ගොඩක් තවරතාය වැඩි. ඉතින් හෙනම් අර ඉක්මණ නිවන් මඟ වඩාගන්නඩ තිය නිිතුර සංයෝජන ඉක්මණින් ප්‍රහීන කරන්න හොඳ ක්‍රමයත් තමයි මේ විස්කම්බන වශයෙන් ප්‍රාණය කරන එක. ඇන මේ වෙනම වෙලාවක් අරගෙනනේ වෙනම තැනක් අරගෙන මේ භාවනාව කරන එක. කට එහම කිව් හම එහෙම තැනක් වෙලාවක් ඕෝනි කිය ගන්න බද්ධවාසනය භාවට ඒ වෙලාවේ එ සිද්ධි එහෙම නැත්තං අපි සෑම කටයුත්තම්ම කරද අපි හිත රාගෙන් දේශයෙන් මෝහයෙන් මුදෝගෙන ඉන්නවාන රාග දේශ මෝහෝවලින් කිලිටිගන්නට දෙන්නේ නැතුව ඉන්නවාන අන්න එක තමයි භාවනාව. ඉතින් අන්නේ භාවනාව අපි අ එහෙමර එදිනදා කාරයන් කරනවාට අමතරව ඒකෙන්වෙෙන් වෙලා යම් මොහොතක් කරගෙන අපිට විශේෂයෙන් ඒකට මූලිත්තය දීල වෙල්ල වඩන්න පුලුවන් එක තින තීවෘතාවයි අරගට වැඩිය වැඩීනේ. ඇති අන්න එහෙම ක්‍රම ඇත්තා මේ භාවනා කරනවා කියලා අපි කරන්නේ. මේ භාවනාවද කරන්න ඕන කාර්යන් ඊට පස්සේ මොනාද සිහි කරන්න ඕන මොකද මෙිනිහි කරන්න ඕන ොකද වඩන්න ඕන කියන කාරනාව අපි ගේිය සතිය කතා කරා ඇති අද දවසෙත්තේ ගැන සාකච්චාව කරගෙන යනවාරග පැහදිිවෙේ තවදුරටත් මේ භාව කරම ගොඩාත්ති නො එන්නේ තුර මේ භාවනා ක්‍රම හලින් මොක්ද කියන්නේ කියන රනාවත් පැහැදිිවවෙ. අප ගේ සතති තිිකදුරට කතා කරම මේ සත්‍ය ස්පාක්ෂක බෝධර්ම කියලා නැති සත් ආකාරයකින් පෙන්නුවට මේ ඔක්කොගම එකත් තියන්නේ කියලන මොකද එකක් වඩද්දි. තිස් අතම ඩෙනවා කියන්නේ මේ ඔක්කොගේම එකක් තිීෙ මේ නිියවන අතිමිගත්න ඔක්කොම සමානයි ඒක නිසා මේ මොකක් හරි අපිට පැහදිලි වෙන මේ කටාරගෙන වැඩවාහම අනි ඔොක්කො වැෙන බව තේරුම් ග්ඩ ඕනේ එතකොට දැන් අපි බුද්ධ සාසය භාවනාාව යධයට කතා කරද්ද තවදුරටක් පෙන්වා සීල සූත්‍රය අරගෙන සස්වාන්න්‍ය දං අරිහත් එෙනකක් යන්න තියන මොකක්ද පංචපාදානස්කන්දේ අනිච්චයි දුක්කයනත්තයි කියලා මෙිනහි කරලය මෙිනෙහි කරාම ෝන් කියන ගෘදදාාමයනවා ෘදදාාමිකෙන ආනාගමිෙන අනාගමිගෙන රිත්ත නවා. ඉති ොයිදර පෙන්න්නල දන එන මේ නිච දුකන්නත්නමයි ඩන්න ීමි කෙන කරනාව අපි පැහැදිලි කර ගත්ත එතකට හැබැයි අප විවිධ භාවනා ක්‍රමහලති නො එනි එකකදේවල් දැන්ග පසින භාවන ඊට බස්සේ ඔ මේ ගත්තොත්තෙ ම ඇට සැකිලිදියාගෙන හෙම කරන භාවන මෛත්‍රී භාවනා ඉන්ද්‍රිය භාවනා හිට පස්ස බුද්ධානුස්සතිනේ දම්මානුත්ස්සති සංගා ුස්සති දවනා දේවතා නුස්සති පරනා නුස්සති අසුභානුස්සති ඔොහොම දවිධ භාවනා ක්‍රම පිය හලදනවා එතකොට දැ ඉගෙන අපි වෙන වෙනම කතා කරනෑ ඒගන වෙනමම කරෙන හ බද්ධාසන භාවනා ගැන මේ අනිච දුක්නත් මෙහහිකරගෙන කාම ආදින වෙනහි කරලා නිවනි නිවන ආනිසංස මෙනයහි කරන යක් ඉදි එහෙම කරහම මේ නිවන් මාර්ග වැඩෙනවා කියන අපි පැහැදිලිව දැනගෙන තිියෙනවා ඉතින් සූත්‍ර ගත්තමත් කොහයෙන් ගත් තුන් බුදුහාමුදුරුවන් ඇවිල්ල කමට හනකිල් හෙමත මේ කර්මස්ථනක දර ස්වාමිනි රහත්වෙන්න්න මොකක්ද කරන්න ඕන් අන්න ඔහන් බුදුහාමුදුර විස්්‍රර යන මොකද මහනිින් මේ ඇස අනිච්චයි දුක්කයි යනත්තයි රූප අනිච්චයි දුක්කයි යනත්තයි අන්න ඉට පස්සේ කියනවා මටහ වැට හුණනා මොක්ද වැටහුණේ මොකද මට වැ හුුණ මොකද වැටල තින්නේ සා අනිච්චයි දක්කයි අනත්තයි රූප අනිච්චයි දක්කයි අනත්තයි එඒනඒආකාරයටමකාන සබ්ද නහය ගඳ සුවන්ද දිවරස කය පොට්ටබ මනදම්ම අනිච්චයි දුක්කයි අනත්තයි මටඒක වැට වුණා අන්න බදහන්දු්‍රීලාන්ටිකෙන මොකක්ත් එහෙනම් ඔය තෙලකෘක්මුල් ඇත සුන්්‍ය ආගර ඇත ගිහිල්ල මකක්ද කරන්නේ යන්න ඔන්නෝක වඩා ගන්න එච්චරයි. එතකට එහෙනම් අමුතු එෙන් මටිකුලියක්හදාගෙන ලබඳුන තියන්රි ඔයාගේ එකත් දුන්න එ එකත් දුන්නයි ඉතින් එයා පත්තු නවබෝධ මේ දහම් මහල පත් එච් අවබෝධය මනසිකාර කරල තමයි නිව පූර්ණය කරගන්න එනම් මේ අනිච්ච දුක්ා අත මෙ මේය කළල නමයි නිව පූර්ණය කරගන්න ඉතික ගියසති ගොඩක් විස්තර සහිතවත්‍ර පිටගේ තියෙන කුණුත් එක් අරගෙන ගලපල විස්තර කරගත්තා ඊළඟට අපි අර කියපු මේ ගොඩා භාවනා ක්‍රම තියෙන නිසා ඒ දේවල් අපි කොහොමද මේ අපි කරන භාවනාවත් එක්ක ගැලපෙන්න්නේ සා බුදු හාමුදුරුව ඒ පිළිබඳ දීපු ර්ථකතනයන් ඉළඟට ඒර සමමාජත්තිී න මොක් හරි භාවනාව වන්නේ වෙ ඒගත් එක් කොහොද වෙනස්ෙන් එකත් එක් ගැලපෙනවද ොනාද සමානකම් කියන එක අපි තෞදුරට අද සාකච්ඡා කරම එතකොට අපිට හොඳ අවබෝධයක් කෙනවා මේ භාවනාවේද අපි මේ කරන දේ හරිද බුදු හාමුදුරුව කියපු එකද මොකක්ද මේ භාවනාව කියන එක තවදුරටත් අපිට තේරුම්ගන්න හැකියාවක් කම්බෙනවා එනිසා අපි බලමු මෙතින බුද්ධසාාසනය විස්තර කරන ස සමාජයේ මුල් බැස ගෙනතින මේ භාවන ක්‍රමති නවනි කට ඒකත් එක්ක මේ කියන භාවනාව හොමද ැලපෙන්නේ කියන එක අි පොඩ්ඩත් ්‍රිපිටගේති කරුණුත් එක් අරගෙන සාකච්ඡා කරමුු මුලිම ගත්තොත් ප්‍රධානශය තියනන චතුරආරක්කා භාවනා කියනි විවන් මග වඩන කෙනාට මෙන්න මේ හතර චතුරංගනි ස්ථේනාවක් වගේ කිය විතර ගැන ආරක්ෂාවට මේ බුද්ධානුස්සතිම මෙත්තා නුසති අ සුභානුසති මරණානුස්සති වඩන්න කියලා. ොද මේ ගත්තොත්ේමි බද්ධා ස්සතිවටනා කියම ගත කරන්න බුදුගුණ සජජායනා කරවානිේදම මේ බුද්ා නුස්සති කියනෙකටම අයත්නවා දම්මානුස්සති සංගානුස්සති කියන ඒඩිගත් අයිති වෙන. ඇති මෙ බුද්ානුස්සති කියනෙ විේෂෙන් ආරගෙන ගත්තොත්හම බදගුණ සධ්ජායනා කරගෙන ඉන්න අන්න බදධා නුස්සති වටනනාගේ හෙමක්‍රමයක් කරනවා හිලාන මත්තාා නුස්සති කියලම ගත කරන්නේ මෛත්‍රී වඩනානේ මද සල්ලෝ සලු සත්ව වන දුක් වෙත්තාානි රෝග වෙත්තා සතුූ පත්වෙත් ඉළඟට දුකින්මි දෙත්තා කියලා ඔය විදියට මෛත්‍රී වඩනෝ ඉලා රසුබානුස්ස තිය කියෙනක ගත්තොත් එහ මේසුබේ මනිහි කරනවාගෙලිට මේ විස්තරන දේවල් සහදාරගෙන මේ කයසුබේ බලනඕනේ මේ භාවන ක්‍රමයක් දිරි විස්ත කරනවා සාහරවෙලාටඔ ඇට සැකිලිතියාගෙන එහමැත් අර මලමනිිය අ දිහ බලාගෙනමොකක්ද කරන්න අර දව සිින්දාව සිදධිමනේවා ඊට පස්සේ සැරව ගලනේවා ෝජස් කලනේව පනුව ගහනයවා යිති මේේටි කොක්කම බලබල මේ කය අසුබයි කියලා අසුබයේ වඩනවා තින්න සාමාන්‍ය තියෙන භාවනා කරම එටවස මරණනා නුස්සතිය වඩනවා කියම ගද කරන්නේ අපි මේ මැරන බව හැම දිස්සම සීකර කරඉන්න අනේරජීවිතම් මරණ මේ ජීවිතන් අනයත රණනා නියතන්ග නේ මරණ නියතයි ඕනොලා මරනාව දැම්මැරෙනවා මරන්න පුලන්ග මරණා නුස්සතිය මේ මැරෙනවා කියන එක නිතරම සීහිකර කර ඉති ඕක තමයි මේ චතුරාරක්කා භාවනාගේලිතින් අද සාමාන්‍ය බහුලව භාවිතා කරන්න ක්‍රම ටික ඇති අපි මේ ත්‍රිපිට ගේෙදීන කරුණුත් එක්ක සහ පි පොඩ්ඩක් මේ ධර්මානුකූලව බලමු මේ කරන එක කොහොමද ඥාන සම්ප්‍රයක්තව කරන්න කියලා ද මුදධාන උත්සතියගත්තොත් දැ බදධාන උත්සතිය අපි කරන්නේ මේ මෙනිහිරන්නානේ එම ඇතම් බුදුගුණ සත්්ජයනා කරනවා හට එතනති මේ වැදගත් කාරනාවතියනවාම මේ කලින් දවසකත් විස්තර කර ද මේ බුදුගුණ සජ්ජායනා කරත් යි මේ පදය හරියට කියන්න ඕන දැ මෙ එතන දේන මේ ඉතිපි සෝ භාගවා අරහං මේ විදියට තමයි තියෙන්නේ නමුත් මේක ඉතිපිසෝ භගවා කියල තමයි සාමාන්‍යෙන් දැන් භාවිතා විට ඉන්නන්නේ එකැන මෙන්න මේ සෝ කියන එක මෙන්නම කියියන්න ලළඟ ගෙනල්ල මේ තනිවචනයක් විදියට ඉතිපිසෝ කියලා වචනයක් විදියට තමයි සාමාන්‍ය භාතාව තියන්නේ එතකොට එතනැද මේ ප්‍රශ්න ඇති නව මේක අර්ථය ඔඩක් වෙනස්සේ නොදැන්ම ඉතිපි සෝ භගවා කියන්නේ ඉතිපි කියන ස්ටෝ ප්‍රිය වූ සෝ කියන්නේ ඒ භගවා කියන්නේ භාග්‍යවතුන් වහන්සේ එතොට ස්ටෝ් ප්‍රියවූ භාග්‍යවතුන් වහන්සේ කිය එක දැන් සෝ කියන එක මෙතැන්ට හමකක් දෙෙන්නේ දෙම ස්ටෝප්‍රියෝ ගති පිස දැමූ කියලෙන්නේේ ගැනේ නැති ස්ටෝපියෝ් ගති නැති භාග්‍යවතුන් වහන්සේ කියලා තම අර්ථදක්ව මෙ මේ අකුක් වෙනස් වුහමද ර්තය ගොක් වෙනස්සෙනවානි අපි හලදීනවානදැන් බෙනයක නයික් කියලා ලියනෝ බෙනයක නයික් එකන බෙනය ඇතුළේ නයික්කන්නවාන ඇතකොට බයනකය එකඉට මිදෙන්න් ඕෝන්. ඇතකොට බෙනයක නයික් කියනය එක අන්තිමට බෙනයක කියන වචනේ කයන්න අනිත් වචන ටලා ෝලා ලිවොත්මොකද වෙන්නේ. බෙනයේ කනේ කියලෙන්නේ එනම් බෙන ඉන්න කනේ කනේ කියන්නේ පොිසතෙන්න්නේන එනම් භයන කනේ. ඉතිං දැකද මේ අකුරක් වෙනස් වුනාට පස්ස අර්ථය වෙනස් එෙන්න්න පුළුවන් ඇති මේ අකුර එහට ට ුනාා මේක අර්ථය වෙනස්වීමෙන් යම්කිසි මට්ටම කරක තියන ගත්තී හඩේ වෙනස්කමක් සිද්ධ වෙනවා ඇති මේ හරියට සජ්ජායනා කරන එක කරන්න ඕන. මීලකන වන්න මේ බුදු ගුණ වෙනවෙනම සජ්ජායනා කරන්න ඕන මේ අරහං කියන්න එක ගුණයක් සම්මා සම්බුද්ධෝ කියන්නේ තවත්ගුණයක් විජ්‍යාචරණ සම්පන් වෝ කියන්නේ තවත් ගුණයක් සුගතෝ කියන්නේ තවගුණයක් ලෝක විදුූ කියන්නේ තවගුණයක්. ඊළඟට මෙන්න මේ අනුත්තරෝ පුරිස ධම්ම සාරථී කියන්නේ එක ගුණයක්. මේක දෙකට ගල්ලාරෙන සාහරලාට බුදුගුණ නවයක් නෙේ නවාහරදි බදුගුණ දයක් වෙලා දන.නේ දෙ මේර සමාපොත්තලත්තේ විදිර විස්තර කරනවා මේ අනුත්තරෝ කියන්නේ එකක් පුරිසදම්මසාර්තී කියනෙ එකක් නෙමේ. අනුත්තරෝ පුරිස දම්ම සාර්ථී කියන්නේ එක බුදුගුණයක්. ට සත්තා දේවමනුස්සානන් කියන්නේ තව බුදුකරුණයක් මේකත් සමහරල්ලාටරන්නනවා සත්තා වෙනම දේවමනුස්සාානං වෙනම බුද්ධෝ කියන්නේ එකකුණයක් බගවා කියන්නේ තවකරුණයක් ඉති මෙම තමයි නවාරහදී බුදුකුණ එරි මේක හරියට විදියට සත්්ජයනා කරන්න ඕන් ඉති සජජායනා කරද්දි මොකද වෙන්නේ ද බුදුගුණ සජජයනා කරදදි වෙන්නේ අපි ගති හඬක් තමයි සතජායනා කරන්නේෙ හර ඕර එක විස්තරේදිකිව්වා ගති හඬඩ ගතිකුණ ගතිරුව කියලා ඉ මේ ගති හඬ සජ්ජායනා කරද්දි මොකද වෙන්නේ ගුණ ද්‍යාමාන වවා දැන් ගති හඬේ තීනීමමුණද බුද්ධ ගුණයක් වෙන බුද්ධ කියෙ බුද්ධ කියන්නවලද බවය උදුරාදමනෝ එතකට බය උදරාදමනව කියෙන නිවන් දකිනවානනි එන නිවන් දකිින් අවශ්‍ය කරන යම්කිසි ගුණයක් තියවන ඒක පිහිටනව මේ බුද්ධ ගුණ සධජායනා කරදදිී. ඇයි ගති හඩට ානුකූලව ගතිරුවෝ ගති ගුණ විද්‍යාමාන වෙනෝ. එතකොට මෙන්න මේ ගොඩාක් විස්තර සහිත මේ සාගචා කරන්න ගුල මං කෙටි වශයෙන් කියකිවෝොත් දැම ගුණ කියන එක අර්ථේමකද ගුණ ගුණ කියන්නේමකක්ද ගුණ කියන වැඩි වෙනවාට අපි ගන්න දැන් එක වැඩිකිරීම තුන කියල දින නඇතා දෙක වැඩිකිරීම පහ මේක අපි කියනවාන දෙක ගුණ කිරීම පහ කියලනනි සදර ගුණ කරනවා කියන වැඩි කරනවාට වැඩි කරන කියන්නේ වඩනවාන වඩනවාට එ මේ ගුණ තියන්නේෙමමොකටද බුදු ගුණ තියන්නේ වඩන්න තියන්නේ වඩනා කියන ගද මන්තුලේක විද්‍යාමාන වඩෝඕනි අන්න බුදු ගුණ වඩනවා දම් ගුණ වඩනවා කියන්නේ ධර්මය ගුණ තමන්තුළ විද්‍යාමාන වන්න ඕන සඟගුණවට නො කියන්නේ සංගරත්න්නේ ගුණ තමන්තුල විද්‍යාමාන වන්න ඕනේ. එතකොට දැන් ඉතිපි සෝ භගවා අරහන් කියන තැනින් පටන් ගත් හම අරහන් කියන බුදු ගුණේදලා බදු ගුණ නමයයි දම්ගුණ හැයි සඟගුණ නමයයි ඔක්කොම ගුණ විසි හතරක් එෙන සූවිසි ගුණය. සූවිසි මහා ගුණගලපි හඳන්න නෝ. ඇතකොට මේිකද ගඩේ ම් විස්තර කරන වා බද්වාාසන ක්‍රමයත්ති විස්තර පිල්ටනමේ ක්‍රියාත්ම කරන්නදී. ර කරන්නන්නේ පිළිවෙලකට ග්‍රියත් කරන්දරන්නේ අනි පිළිවෙල්ඩ දැ විස්තර කරනවා අරහංගිදං කියාගෙන යි කියනමකද අරහං කියන තැනට තමයි පත්වෙෙන්න්න ඕනේ අරහං කියන තැනට පත්වෙෙන්න්න ඕනි අරං කියන තැනට පත් ෙන්න්න නිකම්බෑ කොහොම පත්තෙන්න්න ඕනි අ සග ගුණවල අවසාන ගුණේද අනුත්තරම් යක්ක් එත්තං ලෝකස්සාතිී කියන තැනනිදං අන්න ගුණටික පිළිවෙලින් වඩාගෙන එන්න ඕනේ නති ඒක කරමයක් එතකොට එන ඒ ගුණ දැනගෙන තමන්තුල විද්‍යාමාන කරන්න පුලුවන් එම නැත්තං මේ දහම්ම ගනුගමය කරදදි මේ කෙලෙස් ප්‍රහහිනවද මේ ගුණටික තමන්තුල විද්‍යාමාන වෙන. පැහදිලිනිි. එතකොට දැන් ගුණ ගත්තාහම හිළඟට අපි අ ප්‍රමාණ කරන්න හොඳනේ ද අපි ගුණක ගත්ත මේ ගුණේ කියන්නේ මොකක්දගේ අපි හොනනන මේ ගුණේ මොකද කියනන්නේ දැන් අරහන් කිය ගුණේ මොකක්ද විස්තර කරන්න කියලා හොයනෝ. ඇ සමාරලාට අර කවියෙන් විතර කරනවා අඇනි රහසිවත් පව්නොකොරසේක. ඊළඟට සියලු පූ ජාවන්්ට සුදුසුවන සක හොගේෙලෙදින් අතර පදයගෙන් විස්තර කරනවා රහන්නම් වන සේක කියලා ඉති ඔය වගේ අපි සා කරන්න හොඳනෑ දැන් බුදුපියාණන් වහන්සේම දේශනා කරනවා මේක ගුණයක් කරගෙන බුදු කෙනෙක් අනි බුදු කෙනෙකුගේ මේ ගුණේ විතරොත් එහෙම ආල් සිටික වරවා නිසක් ගුණේ කියල වර කරන්න හම්බෙන්නේ ගැන ඒ තරම් අප්‍රමාණ ගුණ තියෙන්නේ ඊළඟට අෞදුරට විස්ත කරන මේ බුදුගුණ වටහන්නේ බුදු කෙනෙක් ම විතරයි ැරිුත්ත ම්දුර එකවෙලා බුදු හාදුර ගුණ කිව්හම බුදු හාමුදුරෝ කියනවා මේ කොහොම දහෙම කිව කියලා නවායි ඇගැන බදුගෙනක ව ගුණ එම දකින්න නැතුව දැනගන්න ක්‍රම න්න කොම කිවේ කියලානවා ඇතවට සැරුත්හාදුරන්ට බදුගුණ වට හන්නවෙන්නේ බුදුගෙනෙක්කුගේ ප්‍රමාණයට වැඩ අඩ වෙන්නේ ඒ ස්්‍රාාවකමට්ට වැටහෙෙනවා හැබ අරියතුන් වහන්සේගෙනකුට බුදුගුණ වැටේන ගම කෙනෙකුට වැඩිය අනාගම කෙනෙකුට වැටයනවා සකෘදදා ගම කෙනෙකුට වැඩිය සකෘදදාාගමිෙනෙකුට වැටයවා සෝවාන් කෙනෙකුට වැඩිය. සෝවාන් කෙනෙකුට වැටයෙන පුතක් ජනෙකුට වැඩිය. ඇති මෙන්න බදු කුණ හරිට වැට බදු කෙනකුට විතරයි අතන සැරුත්හමර විස්තරනම නනාන න මයි කියන්නේ. මේ වගේ දෙයක් කරන්න පුළුවන් එයා ලේසි පහසු කෙනෙක් නෙමේ කියනෙක් දන්න. අන්නේ ගනුව තමයි විස්තර කරන්න ඇති උදාහරණයක් කරගෙන ඒ උපවාගේෙන් ලසන්ට විස්තර කල්ලා දෙනවා. තිහෙන මේ දේවල් අර ප්‍රමාණ කරන්න හොඳන මේ අප්‍රමාණ ගුණයක් තිනවා ප්‍රමාණ කරන්න හොඳනෑ එතකොට මේ අරහං කියනගේ තේරුම ගත්තාම අපිට නිරුක්්‍ය අර්ථයක් දෙන්නත් පුළුවන්නේ එතකොට ඒ නිරුක්ති අර්ථයක් ගත්තාම ඒ අර්ථයේතියන්නේ මුළගුණේ නෙමෙයිනි ඒක යම් පත්තාක් ගැබ්බලා දීනවා නමුත් ඒ නිරුත්්‍යය අර්ථය මුල ගුණේ මෙෙනව කියලගත්තත්තේ ඒක ප්‍රමාණක වෙනවානි එහෙම ප්‍රමාණයක් කරගෙන අපිට කියන්න පුළුවනික් නෙමේ ති ප්‍රමාණයකක් සිට මේ අපි දලවශෙන් විස්තර කරගත්තුත් රහන් කියන මේ රහා අං නැති කරනවා අන් කියන්නේ ආහාරයනි ආහාරය අන් කියලි කියන්නේ ආහාරයකට එතුරු මෙන්න මේ ආහාරය කියන එක දෙැන් ආහාරයක්මකට දන වෙන්නේ පැවැත්මටනේ හතුර මේ පැවැත්ම සත්‍යගේ පැවැත්මට අවශ්‍ය ආහාර හතරත්දීන කබලින් කාආරහාර ඉස්පරසාහර මනව සංචේත හාර විඤ්ඥාන ආහාර කියලා ඉති මෙන්න මේ ආහාරය අංකරල දාන ගැ නැති කරලදානවා එතකොට අයි පැත්මත්තිී නවාදේ ආය පැවැත්ම නෑන්න අරිහත් පල ර්ණ වෙන ඒ අරහන් කියන තැනට පත්වෙන්න්න ඕනේ ආහාරයක් නැවතදෙන්නේ හාරය ප්‍රහීනදල්ලදානවා. එම කරනං අරහං කියන තැනට පත්වෙනවා ඇති මේ හැම තැනතිම තේරුම්ගන්න මේ පැත්තක අර්තක් තර විස්තර කන තවාර් ොඩා තියන බල මොද මේ ප්‍රමාණික ගුණයක් නෝන නිසාප්‍රමාණයි ඇත මේ විස්තරගණන අම්මා අදහසක් ගන්න විතටයි. ඊීළඟට සම්මා සබුද්ධෝ කියන්නේ සම්මා කියනගද. මේ ෝකේ විදිෙන කියනගෙන ස කියන මේ අද්‍යාත් ෘස්නාා නැති ලෝකෙන් මිදිච සම්මාවෙච්ච. සම්බුද්ධ කෙනෙක්. බුද්ධ කියන්නමු ගද. භවය උදුරාදැමු අන්න බවය උදුරාදමන තැනට පත්වෙනවා. මේ ලෝකෙන් විදිල භවය උදුරලදාන තැනට පත්වෙනවා සම්මා සම්බුද්ධ වෙනවා. සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ මේ විද්‍යා කියන්නේමගදද විද්‍යාවන විද්‍යාගෙන විද්‍යාව වි විද්‍යාව කියන ොගද කිය ගත්තොත්තේ හම මේ චතුාර් සත්තේ දැනීම සතුරාර් සත්තයේ නොදන්නවනගේ විද්‍යාවේ චතුරාර්රි සතය දන්න වනිය විද්‍යාව ඉන්නේ. එනම් මෙන්න මේ විද්‍යාවේ චරණ සම්පන්න වෙනවා විද්‍යාවේ තමයි සැරිසරන්නේ. එතුර විද්‍යාවන මේ සැරිසරන්නේ එන මේ විද්‍යාවේ සැරිසරණ ගුණයක්ත් තියෙනවන්න විද්‍යාචරණ සම්පන්නෝ. සුගතෝ දැ ගත වෙලා ඉන්න මොකේ සුවයට ගත වෙලා මොන සුවයටද නිවන්සුවයට ගත වෙලා ඉන්නේ මේ දුකෙන් මිදිලා නිවන්සුවයට ගත වෙලා දුකෙන් විදෙන වැඩ පිළ වෙලාන්නේ නිවන කියන්නේ එ නිවන කියන්නේ දුක් නෙමේ සුවයයක් නිවන්සුව කියල එක නැ කියන්. ට එන්න මේ සුවයට ගත වෙලා ඉන්නෝ සුගතෝ ලෝක විදු මේ ලෝකය විිදල දැකලදී නෝ විද දර්ශනය කරලා ඉගැන්නේ මේ ලෝකයේ කියන පංචපාදානස්කන්ද ලෝකය එහම පිටින් ගන්නතු ඒක තින යතාාර්ථය මොකක්ද කියන එක අර මතුපිටිින් පේනෙ විදලා ඇතුළම බලදදි න හරියටට ඇත්ත ඇති ැටියෙන් දකල දින විද දර්ශනය කර ද න ලොකවිදු. ඊළඟට අනුත්තරෝ පපුරිස දම්ම සාරතීඒ ගැන අනුත්තරයි කියගන්න මේ නිවනට ච්ච එකක් එකකදම අප අනුත්තර කියලා පාවිච්චි කරන්නේ. උත්ර උතුම්ටය නේ උත්තර දෙයක්. හෙතවට මේ අනුත්තරෝ පුරිස දම්ම සාරතී. පුරිස කියන්නේ පිරෙනවට පිරු ගතිර තම පරිස කියන්න දැන් පිරිමි කියලා කියන්න ඒක පිරුණු ගතියත්ති ඉන්නේ. ඊළඟට පරිස ධම්ම සාරතී. මෙන්න මෙහෙම පිරිච්ච ධර්මයකින් සම්පන්නවෙච්ච. ොකද පිරිච්ච ධර්මය මේ නිවන්දකිින්ද හේතුවෙන. එහමනැත්තන් නිවන කරායන්න යම් ධර්මයඇතියවන ඒකින් පූර්ණය වෙච්චගෙන තමයි අනත්තරෝ පොරිස දම්ම සාර්ථී කියන්නේ. ඇතකට එන්නහෙම ගුණේ විස්තර කරගන්න පුළුව. අනත්තරෝ පුරිසි දම සාර්ථී සත්තා දේව මනුස්සාන සත්තා කියන්නේ සත්්‍යයන සත්්‍යය, ී මනුස්්‍යයන්ට නේ දේව මනුස්සා නම් දෙවී කියල ගත්තහම් එතන පොද වශයෙන් දෙවෝ බ්‍රහ්මය කියනඒ දෙකම හඳන්නනවා දේව කියන මටමින් හඳුන්න ඔයයි කියන අවස්ථා දෙකම සහ මනුස්යෝ දැ මේ සත්‍යය දේශනා කරන්න කාටද දෙවියන්ටයි මනුස්්‍යයන්ටයි එතනි පහලායිට මේක අවබෝධ කරගන්න හැකියාවක් නෑ උබද තිරිසන් ප්‍රේත අසුර නිරේ කියන මේ සතරාපා ගත සත්වයින්ට මේ ධහමතේරෙන් නිනෑ සත්‍යය වැටයෙන් එනෑ සත්‍යය වැටයන්නේ මනු භාවයයිඉදං හළට යනකන් දේවත් බැව් වෙනකක් එන මේ දෙවි මිනිසුන්ට සත්‍යය දේශනා කරනේ සත්තා දේව මනුස්සාන. බුද්ද බගවා බුද්දෝ කියන්නමකක්ද බවය උුදුරාදැමූ භගවාති කියෙ භගවත කියන මේ බෙදා බලන වැඩ පිළිවෙල. දෙ යමක් තිීෙනවන හේක අන්න බෙදල දක්වන්න පුළුවන් හැකියාවත් වීවා මේ විබජ්ජ කියනගනේ බෙදල දක්වනවා. ඉති යම්මම් විදිියල්ට බෙදලා මේ කියන ධර්මතාවය විස්තර කරලා තියනෙන තේරුම් අරගෙන තියනවා මේ ආයතන වශෙන් බෙදල දක්වනවා ස්කන්ද වශයෙන් බෙදල දක්වනවා. විළඟට ධාතු වශෙන් බෙදල දක්වනවා පිච්ච සවපාද වශෙන් බෙදල දක්වනවා මෙන්න මේ ආකාරවලින් බෙදල දක්වලා මේ දහම තේරුම් ගන්න පුළුවන්ද ඇක්ක සහ දේශනා කරන උත්ත මේ බගවා කියන ගුණියල් ඉතිේ ඔ විදිහර මේ බුදුගුණටික අපිට විස්තර කරගන්න පුලුවන් ඟ දම්ගුණගත්තොත් හෙමස්ුවක්කාතෝ සුවක්කාතයි කියනවද ස් කියන්නේ තමානන තොර අක්කාතෝ කියැන්නේ අක්ෘ තයි එගැන කරේ නෑ කියනෙ කෘති කියන්න කරනවා කරනවා කරන දෙයක් හදපු දෙයක් ඇතුොර අක්කුතයි කියන්නේෙම ද කරේ නෑ කිය ස්ුවක්කාතෝ කියන්නේ තවොනමොකද මේ තමා විසින් හදන ලද දෙයන්න මේ ධර්මය කියන්නේ ධර්ය කියන්නේ ධර්මතාවයක් මේක මේ අපි එකක්න හදලේ රලා නිර්මාණය කරපුු මේ සංකල්පයක් නෙමේ මේ එක තම පවතින සත්්‍යය අන්න එකන්ද ධර්මය සුවක්කාතයි කියනවා මේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය සුවක්කාතෝ බගවතා දම්ම ඕනේුවක්කාතෝ භගතා දම්මෝ සංදිික්්ටිකෝ සංදිික්ිකෝ කියැනවත් දික්ටිකෝ කියන දකිනව නන සංක කියන්නේ එක සුවක් දැම්මන්න මේ අවිද්‍යා තුෘෂ්නා එකතුයෙන් මේ ලෝකේ නිර්මාණය වෙන බව දකින්න පුළුවන් දෙයක් තමයි මේ ධර්මය තියන්නේ මේ ධර්මය තුළින් අපේ එක දකිනානේ සංදික්තිකෝ ඒහි පස්සිකව අන්නේ ධර්මය තුළින් මේ අවිද්‍යා තුෘෂ්නා එකතුෙන් මේ ලෝකේ නිර්මාණය වෙන බව දැක් අනම් ඒක මොකක්ද කරන්න පුුවන් එහිම පහ කරල ගන්න පුළුවන් ඒ අවස්ථාවේ පහ කරන්න පුළුවන් මේ ධර්මය දැනගත්තට පස්සේ. අන්න එෙම කරන්න ඕන එකත් තමයි මේ සදිික්තිික තුළින් දකින කෙලෙස්්ටික එනම් එඒහිම පහ කරලා දාන්න නෙහි පස්සකෝ ඕප නයිකෝ ඕප කියන්න හද ඕප කියන්නේ එකක් කියන එක දැන් අපි දූප කියන්නේ දෙකක් නෙනෙ එක දෙක කරලා කියල කියන ඕප දූප කියලා දූප කියන දෙකක් ඉතින් මේ ඕප නයිකෝ කියන්න මුක ද න්‍යාය මෙන්න මේ න්‍යාය එක නියායක්තින්නේ එකන මේ ධර්මය විස්තර කරාට පස්සේ මේක එකක් නිසාක් දෙකක් වෙන්නේ විස්තරන ය දම්මචක් පවත්නවක් හෙම මේ හැම එකක්ම එකක්ම කියලවල විධාකාර වලි විස්තර කරන අත්ති්‍යස් පක්ෂ බෝධර්මවලත් අපි දැක්කන මේ නිනතින් ගත් මේ ඔක්කොම එකක් එන සත්‍ය කියල එක තියෙන්න්න පුළුවන්න්න එක තුනත් තියන්න බෑ හැබැ එක විතර කරන විදි තියන්න පුලන් ගොඩක් හැබැ සත්්‍ය තියන්න එකයි එන ඕපනයිකෝ මේ එක නිවායක් තියන්නේ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විූ හේති පචත් ේදී තබ්බෝ කියනකද මේ ප්‍රත්තය උපන දැන මේ ඒගැන් ප්‍රත්ථේ උපනවා කියන වද මේ අවිද්‍යා ප්‍ර්‍යා සංකාර කරන මේ කෙලෙස් නිර්මාණය වෙන්න ප්‍රත්්‍යේ උපන් තැන දකළලේවරලා ේ තබෝ කියනවද මේ විද්‍යාවෙන් දැකල මේ විද්‍යානුවින් දැකළේවරලා ඒ පහ කරන්න පුුවන් බහ බන්න පුළුවන් නුවනක්තියන මේ ධර්මනය දැකීම තුළින්. න්න පච්චත්ත වේදි තබ්බෝ වි්්‍යෝහති අන්නම ඥානයක් පහලයවා ඉති මේ දම් ගුණ ඔය විදිරයට ස්තර කරනවා. ංඟ ගුණගත්තොත්හෙම සුපටිපන්නෝ බගවතෝ සාවක සංග සුපටිපන්නයි කියැනවාවද මේ සුවයට පටිපන්න වෙලා පටි කියන්න බැදෙනවානේ පන්න කියන්නේ ආපන්න වෙනවා කියන්නේ පැමිණෙනවා. එතර මෙන්න මේ සුවේකට පැිච්ච ගුණයක් තියෙනවා සංග්‍යයා වහන්සේලාගේ ගැනීමේ ආරයභහා සංගරත්න්නේ දැමේ නිවන් සුවයට පත්වෙලානෙෙන න්න නිවන් සුවයට පැමිණි ගුණයක් තියනවා. ඊළඟට උජුම් පටිපන්නෝ බගවත ංග මේ භාග්‍යතු වහ සේගේ ශ්‍රාවක සංගය උජු පටි පන්නයි ඒ කියන්නේ මේ ස්ක්‍රජුභාවයෙන් යුත්තයි වංකලනු තෙස්තරර මේ රජුභාවයයි වංක භාවය කියන එක මේවංක භාවය කියන එක මොකක්ද දසකුසල් කරනවාන වංකයික්යි වක්ක ති ත්ති නෙ මෙන කොඳදගලින් තියන් ඉන්න බෑ දසකුසල කනවා හන දසක්කුසලේෙන් වෙන් වෙච්ච සභාවයක් තියනන්න රරිජුවිනේන්න උජු පටි පන්නයි ොඳ කෙලින්තියන් ඉන්න පුුව අර විතර කරේ මොක්හරි පිරිසක්ලට යන විසාර බවට පැමි නො ෙදඇතිව ලබෙන කියලා විත කරන්න ඔන්නව කාරණ. එකකන්නේ හොරබොරු වංචා මුකත් කරන්න නත්තම් අපිට කොද කෙලින්තියන් ඉන්න පුලුවන් සමහරුග කියන්න මේ මංකිසිම වැරද්දක් කරලන එක නිසාමං කිසිම් බයක් නෑ කියල ඉතින්න වගේ මේ වැරදි කරන්නත්තම් බයවෙන්නඩ දෙයන්න අ කොද කලින්තියන් ඉන්න පුුව ජුටි පන්න ගුණයක්ත්ති නවා. ඊළඟට ඥාය පටි පන්න ඥාය කියනමකද නයාාය මේ න්‍යායට ඳදිලෙන්නේ ොන නයායටට මේ චතුරාර සත්‍යය දම්ම නියයායටන මේේ මනත්තා අනිච්ච දුකාානත්ත කියෙන නියායට ආස්වාදාදින නිසාරණ ගෙන නියායට බැඳිල ඉන්න පත්වෙලා ඉන්නේ අන්න ඥාය පටිපන්නයි ඊළඟට සාමීචි පටිපන්නයි ද සාමීචය කියෙන ොල අපි කියන සතුට සාමීචියදනවා කිය මේ කතාබා කරන එකනේ කතාබා කරගෙන ඉන්නවා. එතකොට මොනාද කතාබා කරන්නේ දෙතිස් කතාද ේ දෙතිස් කතායික් වැල කියලා මොකක්ද කතා කරනන කතා කරන්නේ මේ දහම් කතාවේ ගැන අනිච්ච දුක් අනත්ත පිඳ කතාවක් කර වෙන කතාවක් කරන්නේ නෑහන්න සාමීචි පටිපන්නයි ඒ කතරොත්තමයි සතුටක් ඇති වෙන්න්න පුළුවන්යක් සිද්ධවෙන්නේ නැත්තමකක් දාවන්නන්නේ යෑනිත් හැම කතාග මුදාවන්නමවද දුක් උදාවෙන්නේ ඒ අධ්‍යපච්චය සංකාරගල් අන්තිමට ඒ මේ තස්ස ඒ වලත්ස දුක්කස්කන්ද සමුදයෝ තියෙන.ය අනිච්ච දුක්ක පිළිබඳ අනත්ත පිළිබඳ කතාවක් කරන ඒ කතාවෙන් ක්ක නිරෝදය වෙනමිසක් දුක්ක සමුදේ න්නේ. දුක්ක නිරෝදෙවුණේයම්න් පමණකට ඒ පමණට සුවයක් තිීනවා. එන සාමීචි පටිපන්නෝ වෙනවා අනිිච්ච දුක්කා අනත්ත පළිබඳ සාකච්ඡා කරනවා. ඊළඟට සාමීචි පටිපන්නෝ බගවතෝ සාවක සංගෝ ජදදන් චත්තාරි පුරිසුගානි ගැන මේ පුරුසන් වවසෙන් ටත්තන එමනත පුද්ගල වශයෙන් කතන් අටි අට දෙනෙක්කන්නවානේ පළහතරයි මාර්ග හතරයි මෙන්න මේ භාග්‍යෝතුන් වහන්සේගේ සාාවක සංඝයා. ආහුනෙ යෝ ආහුනේ යෝ ගැනකද මේ යෝගැන්න මේ නාය න්‍යය අහුවෙලා හින්නේ ධර්ම නයාය අහුවෙලා දන්න පාහුණනෙයෝ මේ නයා ඇත්ත එක පැහලා ඉන්නේ පැහෙනව ගැන්නේ නාය තමන්ග කරගන්න ගැනන්න තමන්ටම අවබෝධ වෙලා තමන් ඒ බවට පත්වෙලා හින්නාන්න පාහුණෙයෝ දක්කිනෙ යෝ නයාය දැල තියන්නේ අංජලිකරණයයෝම තුර අංජලි කියන්නම නද මේ ඇගිලි වලටන ඇගිලි දැම ඇගිලිටි අපි ගුලි කරත්තොත් එෙ මොකටද ගුලි කරගන්න. එඇ මේ විදි ඇඟගලි ගලිගන්න කද කාඩඩ ගහන්නන්නේ පහක සඩ පරු සභාව පෙන්න්න තයි ගුලි කරගන්න ඇති එහෙනම් එන්න මේ දසකුසල් කරනවා එක පෙන්න්න නවම ඇගි දහයක ඇගි දහය ගුලි කරගත්තම අන්න දසකුසලයක් කරන්න පෙළබෙනවා ඉති ඒ පෙන්නුම් කරන ගති ලක්ෂ තම මේ ඇගිලි ගුලි කරගන්න එක දෑපට ඇගලි දයක් කන්නේ ද මේ අග පසග මේ හමෙක්ම මොකක්කර හේතුව තියෙනවාන හේතුව අානුකූලව තමයි යමක් විද්‍යාමානවෙෙන් ගැන පටිච්චව නාකාරන්න සමහ උප පන්න වෙන්නේ දිම ඇගිලි දහයක්ෙන්න්නේයි මොග හරිරත් දක හොඳ නැතිගන්න අපි කියනවානි කරන්න දෙපායි නරක වැඩක් කියලනන්නේ දකගේ හරිගම ගති න්ට තින අපිොඩික් කෙ රති පොඩෙක් න ති නැකයි කියන්න නාකයි කිය කියනවාන නාකයිපුතේ කියලා කියෙන් ඇති නරක වැඩ කරනවා නරක වැඩ කියීත්තිී නවා නාක වැඩ දහයත්වී නවා ඇති අන්නේ දහයර පිහින් මොගද වෙලාදී. හගි දයක් ඇවිල්ල අතින් පයි දෙකෙන්ම කරම කහු ඇගි හයඇත ඇගිලි දහයයි ඉේ ඇගිල්ලෙ කො ඇවිල්ලද නොකද නකා ඇවිල්ල ද න නාකයි කියපු නියපොත්තක්ඇල්ලදී දි නාක වැඩක් ගැරපු එක අන්න යම්ගිසි ගතියක් විදිරේ ගති නිරූපණයක් දිට නාක කියනේ නියපුතු දහයක් ඇවිල්ල දීනො අන්න නාක වැඩ දරහම වෙන එක නකා ඇවිල්ලදීන පෑදිලි තුර මේ නකා කියල මේ නියකැත්තයි නියගන්ධයි. පිකලු කියල මේහ කරන්න මේ ඕන මේ නිය හදෙන වැඩ පිළිවෙලා නවත් අන්නයි ඕනේ නාක වැඩ පිළිවෙල නවත්වන්න ඕන එහෙනම් අංගුලි කරගෙන නෑ අං කියන්නේ මොකද අගකින් අපි මොකක්ද කරන්නේ අනකින් අනිනවා නෙනෙ ගැන මේ ලෝක සත්්‍යයයට මොකටරහි හිසාවක් කරන්න පුලුවන් ගන්න එක තම අං කියලා කියන්නේ. අංගක්. හෙතකොට අං ගුලි කරගන්න එනෑ. එ මොකක්ද කරන්නේ. ජලීකරනය කරන ජලිකරණය කරවා කියන්නේ දිය කලා හරිනෝ දියකරලා හැරියට පසේක අයි. ඒ ඩේ ගන්නේන එහෙනම් අන් ගුලි කරගත්තනෑ අන් ජලිකරණය කර ඒැන්නේ ඇගිලි දිග හැරලාදන්නන්නේ එමනැත්තම මේ ගුලි කරගන්න දස කුසලෙන් වෙෙන් වුුණ කියනක නිරූපණය කරන. පෝකකි අර සාමාන්‍ය හැමකමති න ලෝකෝත්ත අරර්ථ ලෞකි කාර්ත ලෞකි කාර්ය විදි රිති අර ඇැගි දිග ඇරලා බැඳල වදන්න සුදුසී කියලා එම තර්ථ ඇත්තිනයි ඒක වැරදින මේේ අර නිවන් දකිනා අර්යක් සහ මේ ලෝකි කකාශය නුඩින් පේ නාර්ථයක් ගන්න ඉතින් ක්‍රම දෙගත්තියනවා. තියෙන අන්ජලි කරණේ යයි දසාකු සල් කරන්නේ මිටිමොලෝගන්නේ නෑ දිගෑරරිලා තිීන් යන්න අන්ජලි කරණේය අනුත්තරම්පු්ඥකෙත්තං ලෝගස් සාතිය ඇති අනුත්තර කියන මේ නිවනට යන පින් කෙතක් පින් කෙතක් කියනවද පින් කුඹුරක්නේ කුම්රක්න එකෙ තක් කියන්නේ අන්න මේ ලෝකයට පින්කෙත්තක් බවට පත්වෙනවා ඇති මෙන්න මේ අනුත්තර පින්කෙත හද ගන්නඕනේ ති අනුත්තර පින්කෙ තක් වෙන්න කොමද දැ මේ ආරය පුද්ගල නට දෙනකින් කවරු හරි කෙනෙක් න්නව නෑ ලකට අනුත්තර පින් කෙක් ඇයි උන්නහසේ දානටිකත්දුු නොත්තහෙ මොකදවෙන්නේ ලබීම අනන්තයි අප්‍රමාණයි ඉරි ඒ ලෞකික පැත්තෙන් ගත්ත හමනත්තවයි ලැබීම පැත්තෙන් ගත්ත මේ කාරණ දෙවැනි කාරනාව ගත්තොත්තේ මේම පුද්ගලය කන්නවනං අනුත්තර පින්කෙදක්කෙන ඇයි අන්න අනිච්්‍ය දුකාානත්ත කියන බීජය බපුරන්න පුළුවන් කෙතාක් එ ඒකෙතේ අප අනිච දුක්කාානත්ත වජයේ වපුරගෙන එමනැත්නම් සත්පුරු සන්සේ වනි තුරින් සද්ධර්මශ්‍රවණය කරලා මේ ඕනි සෝමනසිකාරය දම්මාන දම පටිපදාවයි වඩලයි වෙරලා මේ මාර්ග පලවලට පත්වෙෙන්න්න පුළන් හැකියාවත් තියනවා. එහෙනගන්න කල්ලාෑන මිතරෙක් කියන්නේ අනුත්තර පින් කත. හි මේ සකස් කරගන්න ආකාර ඉන් අ කුඹරක්හද නාකාරය උපමාරගෙන ඉති ලොකු විස්තරයක් තියවා. ඒ දේවල් අර අවශ්‍ය වෙලාට සමහර වෙලාට වෙන මහරි අපි ති සාකච්ඡා කරන වෙලාට ඔය දවකල් බලලා ඒ මෙගෙන ගමු නැත්ත අර සියලුම දේවල් විස්තර තනිසාකච්ඡාවෙන් කරන්න අපහසුයි ඉති එහෙනම් ඔන්න ඔය ගුණ විසිත අපි ඔවිදි විතර කරගන්නවා හනම් අන්න අපි මුල්ලඉදන් අගට තමයි හදාගෙන යන්නේ එහෙනම් දැන් මේ දාම් බණදහම් මහපු එක තුළින් අන්න අපි අනුත්තර පින්කෙතක් නිර්මාණය කරගන්නවානේ මේ වන හම් මහලෙවල අනිච් දුක්ානත්ත බජයවපපුරගෙන අනුත්තර පින්ගෙතක් නිර්මාණය කරගන්න එතුොට මෙන්න මේ අනත්තර පංකෙතේ තියෙන්නේ අර මහාගස්ටික අයින්කල් අනේ කියන්න මේ මහා කෙලෙස්ටික මුලින් ප්‍රහීන කරගන්න යම්ි ෝල ට කෙස් න ඒටි ප්‍රහින ව ඊට පස කුඩාෙස් ප්‍රහණ කරගෙන මේ අනිච දුක්කානත් බිජේ ව අපපුරගෙන එකටි ටි වඩනක තමයි කරන්නේ හිති වඩ දඔ විස්තරපු ගුණටකමොද වෙන්නේ ති ටි මන්තුල වැඩෙනවා අසා ති අරහන් කියන ගුණේ වැඩු හ මාරිියත් පලේ පූර්ණය කරන. නති ඔවිදියට ඔයිටික විස්තර කරන්න ඕන ඉතින්ඒ ගුණ වඩාගන්න ඕනේ ුණ වැඩෙන්ඩ අපි උපක්‍රමයක් විදියට මේ ගුණ ස්‍යායනා කරනවා. අන්න ගති හඬ වඩනවා ගති හඬ වැදුූ හම ගතිගුණ ගතරුව විද්‍යාමාන වෙන ඇති මේක අහලා දීන කතවත් නො ද මේක හරියටට වැඩු හම බදුගුණ රිටම වැඩු හම්. අපි හරියටම වඩනවට කියනවාන වචයන යන්නේ ම දගන්න අපිගැන්න තිතට වැඩේ කරා කියලා ගෙන හරිට වැඩ කරමිෙන තිතට වැඩ කරා ත වැඩේ දුන්න කියන්නේ හඇතුර මේ තිතට කියන වචනයඇත්තමයි ලක්‍ෂය කියල කියන්නේ ලක්ෂයක් කියල ගැන තිතක් මෙ ඇති මේ ලක්‍ෂයක් කියන එක ප්‍රමාණය අගේ ගත්තොත්තේම අන්න ඉල්ලක්මක් විදි සංකයක්ක් විදිර අපිට ගැන බල ලක්ෂ කියන සියදහස සියවදාහත්. ිය දහසක් ඉති ලක්ෂයක් එන ුදුගුණ ලක්‍ෂයක් වැඩුව හම අන්න හරියට වැඩුව කියලා අපිට කියන්න පුළුවන් ඇතියගතු විස්තර කරනවා මේ දවස් විසිය එකක් තුළ මේ බුද්දුගුණ ලක්ෂයක් වැඩුවොත් දවස් විසයකත් තුළ බුදුගුණ ලක්ෂයක් ලක්ෂවාාරයක් වැඩුවොත් එතන විස්තර කරනවා දැන් අපි ගතිය වඩනානේ ගති හඬ වඩනවා ගති හඳ වැඩුවහම ගතිගුණයි ගතිරුවයි විද්‍යාමාන වෙන ගති රුව විද්‍යාමාන වන්න මොකද විද්‍යාමාන වෙන්න එන්න බුරුවක් විද්‍යාමාන වෙන එතකොට වරද වාහිතන්ද පම මේ පිරුව බව ගුද හමුදුරවායනවානෙමේ මොකද වෙන්න මේ ගුණරුවක් විද්‍යාමාන වෙලා පේනවා ඉති ඒක සමහර විට ඒ තුළින් වැඩෙන අපේ මානසිකේ එහෙමනැත්ම මනසේම ස්වභාවය වෙන්න පුළුවන් ඇයි ගුණ වැඩෙනවානේ අන්නඒෙන් ගුණරුවක් විද්‍යාමාන වෙලා පේනවා ඇති මෙන්න මෙහෙම පෙනු නහම කරන්න කියන එකරම දේ තමයි මොක්ද කරන්න දීන්න. ුවක් දක්කාහමතින් අපි තියන සදධාවටනේ තින සතුට බියම පෙල්ලලා වදිනක තමයි කරන්නේ නමුත් ඒක කරන්න එපා කියලා උපදෙස් දෙනා කරන්න දීෙන මොකක්ද එහෙම රුවක් විද්‍යාමාන වුණොත් මොකදද කරන්න දන්නේ අනකර්මස්ථානයක් ල්ලන්න ඕන මොකටද ඉක්මනින්න රිහත් පලේ පූර්ණය කරන්න ගැලපෙන කර්මස්ථානයක් දෙන්නගේ අන්න එතකට අර විද්‍යමාන වෙච්ච බදුරුව ඒ කර්මස්ථානයක් දෙෙනවා අන්නේ එක වඩලා අරිහත් පල පූර්ණය කරන්න බල ඒතිෝ එම හලා තියෙනක් සහඒ නැහැකිල හිතැන් මොකදෙ වඩපු අය ඉන්න ඒලුට අ්දැකින් තියෙන ඉන්න එම අහලදී අදැකීමකුත්තිනවා එහම මතු එච් අවස්ථාවේද අරකි පාරනාවමත වෙලා දන සදාවට බි පෙලලා ැදලදීන ඒ දයි පස්සේ ගුණ වඩල ඒ කාරණාව ආයි කරගන්න බැරි වෙලා තිනවා. ඉති අර උපදේශේ හැටියට පිළිපදදින්නෝන එහම කරනවන ින් දවස් ක්ෂයකත් තුල ඔයවිදිර මේ කරන ඉන්න එහම අදකින් තියෙන ඉන්න. ඒ නිසා පි එහ මකුත් නොකර එහම එකක් නෑහ වෙන්න බෑ කියල හෙම කියන්න බෑ නි කරල බලන් ඩෝට ඉති අන්න්නේෙම ලක්ෂයක් වැඩුවනන් හිතට වැඩුවනම් ඔඒග ප්‍රතිපාල තියෙනවා පැහදිලිින් හරි එතකොට එහෙනම් බුද්ධ දම්ම සග කියන ගුණ වඩ වඩාගෙන බද්ා නුස්සටය කියක මේ විදියට අපිට භවිතා කරන්න පුලොන් හරියට මේ ගන පිහිටලා කියනවා ගැන මේ අක්ෂරවලතින අර ඇදලා කියන්න නෑ එහෙමක්‍රමයක් නෑද ගීතස්වර සූත්‍රය කියල සත්‍ර තිනවා ඒ සූත්‍ර විස්තර කරනවා මේ පිරිත් මේ වගේ ගාතා ගීතස්වරේ මේ ඇදල ඉවරලා කියන්නන්නේ එාගෙනලා එහෙම කිවොත්හ මේ දුකටාපත්ය කියෙන මේ ආපත්තිියකුත් පණවනවා එම කිව්වා ොකක්ද වෙන්නේ අ ඊළක ආමි සූත්‍රය විස්තර කරන එහම ගීතස්වරෙන් ඇවිදිරි කිව් ොද වෙන්නේ අන්න ලොකු ආපත්තියකට පැමිණෙනවා මේ අනි සූත්‍රය විතර කරනවා එම කිව්වාම මේක අර තියන ආර්ථය දැ ගැඹුරු දහම් මාර්තයයක් තිනවා ඒ අර්ථය වටහන් නෑ මේකෙ තින හන්ඩට පටච්ච වෙනනේ ද හණඩ ැඳෙනවා හන්ඩ රගෙන් බැඳදිලිවෙලා මේ හඩත් එෙක් යන හෙමත් ැත්ත එකති අර තනුවට හෙම නත්තන් අරතයන මේ ලාලිත්තෙයට ඒකට බැන්ඳෙනවා අර්ථය වටහන්නේ නැතුව යන වහන් ඉන්න ගෙන ඒන ඇතකට ොක්දන්න මේ අර්ථය දැනගන්නඕන ගැඹුරු හම්ටික යටපත්වෙනවා හර හඩ හට සහ උඩින්තයෙන අර වචනටික විතර මතු වෙලාතිීන දියෝගද වෙනකටත් වෙලාතියෙනවැනි ඉතිහෙම වෙලාතිනොහෙමුණ මොකක්දවන මේ ධර්ම යටපත්වෙන මේ සද්ධර්මය වැහිලයන මේ සූත්‍ර ගණාවත්තියනෝ කොහොමද කියන එක අන්නේ වැහිලෑන එක ක්‍රමයක් විදිර ෝක පෙන්න්නවා ය කියනගෙනාටත් අයපතක් වෙනවා අහඟන්න ගෙනටත් අයහපතක් වෙනවා කියන් කියන ගෙනත් මේ ගීතස්වරය ඇලනවා එල්ලෙවෙරලා අර්ථය වටහන්න නැතුව වෙන. ඉ කවරුහරම අර්ථය විස්තර කරල නවා ඒකටංයොමු කරන්න මකිට දෙමු කරන්න. අරගේපු අර ගීතස්වරයෙන් කියනන්න ඒටිකර මයි යමුම කර ති අදවනත්ගත්තාහම විවිධ තැන්වල තියෙනවාවැ මේ ධර්මයක් කියලෙන දැනට සුළු පිරිසක් එකතු වවා මහ පිරිසක් එකතුන්නකේ. ගීතස්වරේ ඉති ගා ටි කියලා ඉති පූ ජාික කියල ටි කරනවාන එකට මහා පිරිසක් එක තුයෙන. පැහදිලි එතට අයිතින් අත්පු පහ ටදගත්ම මහ පොලේෙන් පස්ටික් ගත්ත විති මහා පිරිසක්ොහෙදන්නේ සු පිරිසක් කොහද දඇන්න කියලා ඔයා ගන්න පුුව එත නිතිම ඇත්තරම නිවන්දකින්න ඉති සුළු පිරිසයි මහා පිරිසක් එකතුවෙන්නේ නෑ බොහම ල්පයක්ත්තමයි නිවන්දකින්න. ඉති ඔන්න ෝ ස්තර කරනවා. එනම් මෙන්න මේ දැන් මේ කියපු නවාරදදි බුදුගුණ ගාතා දම්ගුණට සඟගුණ කියනේවා මෙත් අර ඇදල කියන්නේ නෑ. සමර්ලාට මේ අහලතිනන දැන් පිරිත්තමයි විශේෂය ගොඩක්වෙලා අධනවානේ ගීතස්වරේ ඇති එෙම අදන්නේ නෑ මේ දේවල් මේ කියන්නටන අරකරල දීනවා යම්කිසි රටාවක්න දැන් සාමාන්‍ය ලගුවක්ෂරයක් නම් මාත්‍රායකයි ඒගැන අපිදමු උත්පපරයක් ඇතුළ දම් අපි එකකුරක් කියන්නේ ඉතිපි කියනගේ අකරු තුනම ලගක්ෂරණ ඇදෙන් න්නේනෑන තකරට හෙන ඒ තපර තුක් කියන තත්පරට කකුරයින අපි කියන්න තපර තුනක් කිය්‍ය ඊළඟට දීර්ගක්ෂරයක්න අන්න තපපර දෙකක් කියන ගැන මාත්‍රා දෙකයි එතකට ඇදනකුරගත්වොත්ේමතැන් සෝ කියනක ඇදනවා සෝ කියල නවතින්න සෝ කියල ඇදනවා එ සෝ කියන එක තප්පර දෙක් සජ්ජායනා වෙනෝ. ඊළඟට අල්ලකරගත්වොත් මාතා භාගේ එකගැන තත්පර බාගේ ඔන්නඔ කියන කාලයට තමයි සජජායන කරන්න ඕනි. ඇතුොඩේ අපිට වේගින් සදජාන කරන්න තුලළ හිමින් සජායනා කරන්න තුළවා ඇතකොට වෙනස්සෙන්නේ මේ මාත්‍රයක ගන්න කාලයේ විතරයි වෙනස්ෙන්නේ නමුත් අර ලගුවක්ෂරයකට එකයි නම් ගුරුවක්ෂරයට දෙකයි අල්ලක්ෂරයට භාගයි. ඉති මේකර හිත හිත එහෙම කියන්න ඕන්න අපි සාමාන්‍ය වචන කතාරන ස්වභාවයක්තිීනවානේද ද මේ කතා කරන්න මෙන්න මේ විදි රෝක කිවන හරි. පැෑදිල නැතුර කොහෙවත් අධින්න ඇතුව සාමාන්‍ය අපි වචනේ උච්ාය කරන විදහත්ව නෙ ඉතිපි කියනෙ උච්චාණයන ඉතිපි. නැත්ත ඉතිපී කියල හෙම දන්න නෑනෙ එහම අපි කතා කරන්නේ එන ඉතිපි. ඉලාන්ට සෝ භගවා. ට විදියට අර ගන පිහිටලා දන්නේ ඔය මමාත්‍රවල පැහදිලි ඉස්රජ භාවනාකරද පැදිලිවේ මේ සධ්ජාන කරන පිළිවල ගත්තහම ඇතකොටාර මේ අපිට විශේෂෙන්හම හිත හිත කියන්න දෙයක්නෑ මේක සාමාන්‍යක්‍රමයට සජ්ජයනා කරහම හරි ඒවිදියට මේ අක්ෂර ණන මාත්‍ර පහිටනවා. ඉළඟට මේ කියන කකුරු හරියට සබ්ද කරන්න ඕනේ ඒදවලතින් අපි කරගෙන අද්දි සාමාන්‍යෙක් මේ තමන්ට එක පුරුද්ධක් විදියට ක්‍රියාත්මක වෙනවා. බුද්ධදම්ම සංග කියන්නේ බුද්ධම සංග කියන ගුණ ඒවිදිර වඩන එක අප තේරුම් ගන්න ඕනේ ඉළංඟ මේ තවදුරට ත්‍රිස්ත්‍රර කරනවා දැන් මොකක් හරි දැම් බුදුගුණ දම්ගුණ සඟගුණ කවර හරි කිවත් එමනතම් බද්ධම සංග කියන තුනරුවන් නිාරොත්ති මොකක්දරන්න ඕනගේ දැ මේ බුදුගුණ වඩනවා කියනකත්තක් එකත් පොඩ්ඩක් දැනගන්න හොඳ. මේ ්‍රහම ජා සූත්‍රයදීවා මනනි අනුන් මට දොස් කිය තොත් ධර්මයට ොස් කියතොත් සංගයාට හෝ ොස් කියියතුොත්. බුද්ධම්මම්ංග කියනේවට දොස් කියනවනං ඒතන්හිදී තොපොවිසින් හෝප නොයිපදිග යුතු. එකැ එහම් බුද්ධදම්ම සංග කියන තුළරුවන්ට බනිනවනං කවරුහරි ගරු කරනවනං අපි කෝපවැන්නඩ ෝනිද.ඇ එකැනි දශයක් නගගන්නඩ ඕනෙද තරහගන්නඩ ඕනිද. බුදුහන්දුරුන් උපදෙශමකක්ද. තරහගණඩ එපා කියල කියන්නේ. නොසතුට නොම ඉපදිග යුතු සිතාමනනාප බව නොකට යුතු. මහනනි අනුන්මට දොස් කිය තෝ ධර්මයට ෝ ොස් කියතෝ? සංගේ අ හෝ දොස් කිය තොත් ඒ දොස්කීමේයි තෙපි කිපෙන් නහු නම් නොසතට හෝ වන්නහු නම් එයින් තොපටම අන්තරාය වන්නේ අන්නේ බුද්ධදම්ම සංග කෙරේ කවරුහරි නිගරු කරනවනම් බනිනවන දොස් කියනවන අපි දේශයක් නැකෝත් මේකට මොකද වෙන්නේඒ අපිටම අන්තරාව පිණි සතියන්නේ එක අපිටම අඩුපාඩුවන්නේ එමනතම් බාධාවක් ඇයි දේශය කියන එක නිවනට බාධාවන් නිසා. ඟට කියවා මහන අනුන් මටහෝ ධර්මයට ෝංගයාට හෝ දොස් නගතොත් එහි තෙපී කුපිද වන්නහු නම්. එසේ කල්හි තෙපියේ අනුන් කීදෑ සුභාසිතද නැතහෝ දුර්භාසිතද දැනගත හැකිවන්න හුද ප්‍රශ්න කල සේක දෙක යන ොක් දහන්නේ ැ එම කවුහරි බනිදදි ගරු කරදදි අපි දේශය හටකත් එෙම කෝපවුත් එෙම යා කියනක ඇත බොරදු කියලා පිට හිතාගන්න බැරු යන මොකද අපි දේශෙන් පිචලයන්න එකක එහම බලද තිය හැිරනේ පේ. පටිචු ඉදිිට තමයි පේන්නේ ඇති ඒක නිසා අන්න කියන දේවල් ඇත්තද බොරුදු කියෙනවත් තේරුම්ගඩ බැරුවය නවා. මහනෙනි අනුන් මට හෝ ධර්මයට හෝ සංග්‍යයාට හෝ දොස් කියතොත් එහි තොපො විසින් මේ කාරණය නුත් මේ අභූතයක මේ කාරණය නුත්මය අසත්වයක මේ කියන දෝසය අප කෙරෙහි නැත මේ අප කෙරෙහි අවිද්‍යාමානය නැති දොස් නැති සැටියටම ලිහායිවත් කළ යුතුයි අන්න එන කෝපවෙෙන් නැතුව දේය හටගන්නතු මේ හගෙන ද මොක්ද කරන්නවා. න්න කරුණු ගලපල බලලා මෙන්න මේ කාරණය මේ කාරණාව බුද්ධ ධම්ම සංග කෙරෙහි නැති එක මේක වැරදික එහම් ඒක අන්න නැති හැටියට දැකලෙවල ඒ එක බැහැර කරන්න ඕුණනි ඉ කෝපය ගන්නඩ නම තින දේශයකන්න නෙමේ ඊළඟට මහනෙන අනුන් මාගේ හෝ ධර්මය හෝ සංගයාගේ හෝ ගුණ කියවතොත් අන්න ගුණ කියද දෙමොගද කරන්න කියන්නේ එහි තොප විසින් ප්‍රීතිය නොයිපදිය යුතු අන්න ම් ප්‍රීතියන්නත් එපා කිය නේ ඒගැන රගෙන් පටිච්චයෙන් එපා කියලා කිය ගෞරහරි බුද්ධදම් සංග ගැන ගුණ කියනවාන. මොකදවෙන්නේ දර දේශයගන්න පැත්ත නැතිවුණත් මෙන්න මේකට හැලෙන්න්න පුළුවන්. අහෙනම් මේක හොඳ එකක් කියලා. ද මෙතනති ත්‍රාගේ නොයිපදයුතුනන්නේ ප්‍රීති නොයිපදියයුතු සොම්න්නස නොකළ යුතු. සිතේ ප්‍රීතියෙන් ඉල්පුුණු බව නොකළ යුතුය. මහනෙනි අනුන් මාගේ හෝ ගුණ කියතොත්. ධර්මය හෝ ගුණ කියතොත්. සංගයාගේ හෝ ගුණ කියතොත්. එහි තෙපි ප්‍රීතිවන්නහු නම් සතුටු වන්නහු නම්. තොපටමයින් අන්තරාය වේ. හ අනුන් මගේ හෝ ධර්මය හෝ සංග්‍යයාගේ හෝ ගුණ කියතොත්. එහි තොප විසින් මෙකරිනිෙනුත් මෙය ඇත්තය මෙකරිනිෙනුත් මේ එසේම ඇතිඒ එකක මෙය අප කෙරෙහි ඇත්තේේ මේ අපතුළ විද්‍යාමානමයි ඇතිගුණ ඇති වශයෙන් පිලින කටයුතු. මෙහන් ගුණගේ අධමකක්ද කියන්න කියන්නේ කරන්න කියන්නේ අර සතුට නිල් පෙන්ඩ පා කියනයි කියන්නේ රාගෙන් පටිච්චෙන්න්නෙ ප හමුණා ඒකත් ඇත්තනෙමයි පේන්නේ. එම නොව ඉඳල කියන එක කහලා අන්න කරුණු වශයෙන් ගලපල බල්ලා ආයහෙනං මෙන්න මේ ගුණ මාතුළ තියෙනෙක් එම නැත්තං මෙන්න මේ ගුණ බුද්ධ දම්ම සංග කියන තුනුරුවන් කෙරෙ පවතින එකක් කියලා ඇති ගුණ ඇත්ති වශයෙන් ගන්න ෝ නැතිගුණ මොකද කරන්නේ බැහැ කරලා ගන පැදිලිෙනින්. මානනි තතාගතයන්ගේ ගුණ කියන පොහුදුන්ටෙමේ යමකින් කියන්නේ නම්. න්න එතැන පැහදිි විතර ඇතින හොඳ වැගත්තන මේ පෘතක්ජනය බුදුහාමුදුරෝන්ගේ ගුණ කියන්නේ නම් දැ අන්න එහෙමගෙන බදුහාමුදුරුවෙන් ගුණ කියද්ද ඔහු කියන ඒ ගුණේ අල්පමාත්‍ර එකක අන්න ස්තරක නොවද දැම් ප්‍රෘථක් ජනයේ බුදුහාමුදුරුවෙන් ගුණ කියන එක මහයකත් ල්පයකත් අල්පෙක අල්පමාත්‍රයක ප්‍රතජ ජයකටු කියන්න පුොල ල්පමත්‍ර ගුණක් විතරයි සුවල්පමාත්‍ර එකක ආචාරශීල ගුණ පමණක්මඌ මද දෙයක මේ ආචාර සීල ගුණ පමණක්ම වූ මද දෑක මොකක්ද මේ ආචාර සීලි ගුණේ කියන්න ආචාර සීලි ගුණ කියන එක බුදුහාමුදුරෝ කියන මදයිකක් කියල පොඩි එකක් දැහැව අපි අද සමාජයගන්න ආචාර සීලි සපන්න බව කියන හොඳම එකක් කියන ආචාර සීලි කියන කියළඟට විස්තර කරනවා මංඒ එක විස්තර කරන්න මානයනි තතාගතයන්ගේ ගුණ කියන පපුහුදුන්ටෙම්මේ යමකින් කියන්නේ නම් ඔහු කියන අල්පමාත්‍රව සුවල්පමාත්‍රව සීල මාත්‍ර වූ ගුණේගවරේදයත් ොකද මේ කියන්නේ පෘතක් ජනෙ බදුගුණ කියනවානං ඔහු කියන්න කුඩා එකක්ලු පොඩිය එකක් අල්ප එකක් කියන්නේ ඇතවට මෙන්න මේ අල්ප එක මොකක්ද අන්න විස්තර කරනවා ශ්‍රමණ ගෞතමතෙමේ පනිවා හැරදමා පනිවායෙන් වැලැක්කේ බහ තැබූ දඩමුකුරු ඇත්තේ බහ තැබූ ආයුද ඇත්තේ පවට පිළිකුල් කරන්නේ මෛත්‍රයට පැමිණේ සියලු සතුන් කෙරේ හිතානුකම්පාව ඇතිව වෙසේ යයි අන මොකද මේ කියන්නේ පානාතිපාතාාවේරමණින් පානාාතිපාතාවයට මනී කියන එක බුදු හාමුදුරෝ කියන්න මොකක් කියලද සස්වල්පගුණ ඇත්ද මහාගුණ ඇන්ත ස්වල්පගුණයක් ඇයි ඒ ඒක තමයි පපුතක්ජනයකුත් දකින්නන්නේෙ හන ාහිරරි දැක්ම දකින ොක්ත බදු හාමුදුරුව මේ සත්තු මරන්නේ මේ දඩපොකුරු දල්ලුල්ලා විද භවිතා කරන්නේ බා තබල මේ සත්ව හිංසාාව කරන්නේ ලෝක සත්වයට මෛත්‍රී කරනවා. අන්නඒ මහ ගුණනයක් පපුෘතජනය ද න හැ බදු හාමුදුුවගෙන ඒ එක සළුව එක. සුළුව කර මහයකමගද බුදහුරු හයකතම මේ සසරින් ඇතර වෙච් ගුණේ නිවන් දකපු ගුණේ අන්න නිවමගේ විවර ියෝර කල අනිත් ලෝක සත්වට දහම් දේශ කලම නිවන් දකිින්න්න ඕනටි කියලලා නිවන් දක් නවා. අන්න එහෙෙනම් ඒක තමයි මහාගුණේ හිදිේ මහගුණේ දකිින්ද ගලන් පපුතත්්‍යනවට. ඒ මහගුණේ දකින්නේ නෑ මහගුණේ දකින්න තම මොක්කලා තිෙන්න්නවන. තමන් නිවන් දැලදෙන්න්න. අන්න නිවන් දකපු කෙනා තමයි මෙහෙම අවුල්ලක ඉන්දලා මෙතින් බේරගත්ත මෙට මේ ධර්මය ඒ ධර්මය දේශනා කරය බුදුපාන් වහන්සේ ඒ බුදුපාන් වහස ගසාධැන දධර්මය තමයි කල්ලාෑන මිත්‍රයණන් වහන්සේලන සංඟරත්නේ දේශනා කරන්න එහන බුද්ධදම සංග ගැන මහා ප්‍රසාදයක් ඇතිවෙනවා ඒ ප්‍රසාධය කවදවත් ැඩෙන්න්නේ අන්න විච්ච ප්‍රසාධය. න ච්‍රාදයක් ඇති මේ මාර්ග පල ලැබීම තුලින් සම්මාධදිට්ටිට පත්්ටීම තුලින් එහ ඊට කලින් දකින මෙන්න මේ ගුණ ස්වල් පමාත්‍ර එකක් ඉ මෙැ විස්ත්‍රරන තතුරටික පානාධති පාතා දිින්නාදාන ේටි ොක්කො විස්තර ගෙනමක ස්වල් පමාත්‍ර එකක් නගැන මේ බාහිරෙන් පේෙන්න්න දින මේ දකින එක ස්වල් පමාත්‍ර එකක් එතොර මේ නිව දකිදදි නිවන පූර්ණ වෙද ටික මටකක් හරිය නනේ ගැන මේ සීලය කියන එක පිහිට නෝ මත්තම් හිත හිතා තරීන එකක් නෙමයි පැදිල්ලි හර. එ සීමා නොකර අප්‍රමාණ වූ බුදුගුණ වඩන්න ඕනිනි එනම් නිවැරදිව අපි බුදුගුණ සධජායනා කරදදි මොද වෙන්නේ ගතිහඬට අනුව ගතිරුව ගතිගුණ විද්‍යාමාන වෙන එතකට මෙන්න මේ ක්‍රම ඔක්කම තියන්නෙ කාටද මේ සම්මාධිට්්‍රියට පත්තච්ච කෙනටනි දෙ මේක ස අස්ෘතත් පුතක් ජනයට භාවනා කියන්නේ කියන බුදුපියන් වන්. එහන මේ බුදුගුණ භාවනාක් විඩියට වඩලා නිවන් දකින්න පුළන් කාටද දදිත්තේයට පතච කෙනෙකුට ගැ නිව දකපුකෙනකට මයි නිව පපුූර්ම කරගන්නපුල දුගුණු වඩල පැදි ඒම නැතිගෙන බදුගුණ ඩවා කියයා නිවදකින්නේ නෑ හැබැයිකින් යාට නරගක්වෙන්නේ නෑේ බුදුගුණ වැඩ මිති ඒ තුලින් අර ලෞකික දැෑනත් වැඩඩ පුළුවන් ේ මලෝක දැනවැන්නටය බ්‍රක්මෝක උපත් කියයලබන එම නත්තම් බදුගුණ වැඩිම තුලින් ඒගේ එ මේ පින්වලින් මේ දි්‍යලෝක යන්න පුළුව හෙ චස්ථාත්තියන මර්නාහන් මොහොතේ බුදුගුණ වඩලයි කරලා මේ දිවත් බව් ලබාගත් මොකදයි ගතියත් එක් යහපතක්වනමිසක් අයහපතක් වෙන්නේ ඊළ ලෞකිකව වයගත්හම අය ඇැති ගැනම් ලොමුදැන්නේ මොක්කරරිහම වෙනවනම් ඒ බදුගුණවැඩ හමොද වන එක ප්‍රහීන වෙලා නදි බයවුන වෙලා මොකද අපි. ට එන්නේ කෙළි මෙෙනවාවන ඉතිපි සෝභගවාරහන් කියර අපි කියා කියගෙන නවා ඉති මේ ුදු ගුණව වඩන්නේ ඉති බුදු හාමුරන්ගේ විතරග ීවිතදෝෂීවිත මහ ුණ යෙන්නේ එවන මේ බය ඇති ගැනීම ොක්කොකගම මිල තියෙන ස්වභාවයක් තිඒ ගුණ මෙනහි කර හමකක්ද වෙන්නේ අන්නේ ඒ ගුණේ අනුව අපිට ලැබෙන ලොකු ආසිරවා දැය මැත්න ලොකු ශක්තියක් හම්බෙනවා ඒ කොහොම හම්බන්නේ ගති හට අනුව ඇයි ගති හන්නේ ගැබලලා මුළු බුදුගුණේම අරහන් කියයන හන් තුළ ගැබෙන බුදුකුණේ එතකට මේ හඩ නැගුහමකද වෙන්නේ ඇ විශස දන බුදුකුණේ දැ බුදුහාමුදුරුවන්ගේ විදිච්ේ සුද් කරන ශක්ති්‍යයතිනවා ඊළඟට දැන් විහිදින සරර්වච ජාතුන් වහන්සේලාගේින් ඉට පජයිස්ශ්‍රීමම බෝධීන් වහන්ේගේ නිුත්තනේ සියලු බුදුපාන් වහන්සේලාගේ පසේ බුදුපාන් වහසේ නිුත් එච්චේ බදග ා තිනඒ ගතිය සමාන වෙන අරහං කියන හඬ නගත්දි එහ ගතිය අරනු ලති ආකර්ශණ වෙලායි බුද්ධ ශක්තිය ආකාකර්ෂණය වවා. ඒවිදියට මේ ගති හඬ නැගුහාම ගතිගුණ ගතිරුව විද්‍යාමාන වෙන. එන මේ බුද්ධානුත්සති අපිට ඔය විදිහයට වඩන්න පුළුවන්. ඊළඟට අපි භාවනාවක ද ආරම්බේදත් බුදුගුණ දම්ගුණ සඟගුණ වඩනවසාමාන්‍යෙන් ඒට හේතුව මේ වගේ ගුණ ඇතිවීම සහ අපි ආරක්ෂාව කියනෙ හම්බ ෙනනනි. තැම මේ චතුරක්ට භාවලන කතා කරන ති ආරක්ෂාවකුත් හම්බෙනයමකිසි බාර කරදරයක් බාධ ඇති න එක දුරවෙලා අපිට ආරක්ෂාවක්හම්බෙන්ටත් ඒගේ හේතුවක් වෙනවා. මෙත්තා නස්සතිය කියන එකගත්ත අපි මෙහමනි වඩන්නේ මෛත්‍ර භාවන වඩනා කියන්නේ නිදුක්කේවා නිරෝගවා සුවපත්වේවා දුකිින්ම දෙෙත්තා කෙලෙතිින් වඩවා. ද මේ හැමයි එකමගත්ත අප අර දැම්මුල්ලේ විස්තර මේ අර්ථ දෙකක් තියවාෙ ලෞකික එකයි ලෝකොත්තර එකයි ද ලෝකෝොත්තර එකයට පත්වෙලා ගොඩක්ලාට ලෞකික එකක ඉතුරු වෙනවා ද මෛත්‍ර භාවනාද අපි නිදුක්වෙත්තා කියර ගැනවදන්නේ ද මේක සාමාන්‍ය අදහසතියන දුකකින් මදිලා ඒ කියන්නේ දුක්කරදර වෙන්නඩ එප කියලා දෙමොකක් හරි දුක්කරරයක් වෙනවාවන ජවිත හමවෙඩ එපා කියල පාර්ථනා කරනවා. එක ඒක තමයි සාමාන්‍යෙන්තිී නර්තයේ එත කොට ඇත්තර මෙතන ප්‍රර්ථා කරනකත් මේ දුක්රයක් එන්නතුුව ඉන්ඩ ලබෙන්න කියීම පාර්ථනාකර කොහ ඉඩ ලබඩ් කියනවන ඒ විද්‍යාවත් විද්‍යාවද විද්‍යාව නෙ තැ කොවත් ඉද සු ැ ර ද තිස්ෙක් ලේ. සදුස තැත්තියවන සුදුස ක්‍රමති නඒ එක දේශනා කරනවා දහමක නැතිහින්න නව මිදන්න කියලා කියන්න ඇතෝට හනම් ගො හරම මේ දුක්කර නැතු ඉන්න කියවන ඒක අවිද්‍ය වනික මනය එගේ ලෝකොත්තර ගන්නේ ලෞකි කියක. ඇති හොඳින් ඉන්න කියල ප්‍රාර්ථනා කරන. ඒතිඒ ප්‍රාර්ථනාව ැබිය හැකි යන්න හොඳ න්න හොඳ ඉන්නකෝො කරනැතු හෙ ඉන්න පුලන්. බෑ දුක්කරදර එනවනේ අපි කැමති නැති දුක එන්නවා. ඒ නිසා ඒක අපිට එහෙමලක්න්න පුළලුවන්නම පාර්ථනාාවකින් මොලක්කන්න බෑ ඉලා නිරෝගි වෙත්තා කියනවා. ඒක මොකක්ද අදහසගන්නේ සාමාන්‍යෙන් අදහස දන්න මේ ලෙඩක් දුකක් නැතුව ඉන්න කියලනේ මේලෙ ඩැහැදෙන් නැතුව ඉන්න කියල. ඉති මේ මේ නිරෝගිකම තුම්මලලාබය කියෙ රෝග්‍යා පරමාලා බාගේලෙහි ඉතින් එම ගහන ස්පරිතාාවල එහෙමනි ඇති මේ නිරෝගීව ඉන්නවා කියන එක හොඳ දෙයක්කි දිහට අරගෙන ොද දෙ මයි ඉති ඒ ප්‍රාර්ථනා කරනවා හිතිඒ ලෞකික මට්ටමේ දෙයක්. ඊළඟට සුවපතේවා දැ සුව පත්තත්තා කියන ෙ ගත්ේ හරිර විතයක් කරන්න ත්න සුවෙන් ඉද ලබෙඩ කියල ඉතින් පාර්ථනාාව කරන්නේ ගැන මේරදර බාධකනැතු ඉතින් හොින් ඉඩ ලැබෙන්් කියලාව ප්‍රාර්ථනා කරන්න. නීළඟට දුකින්මි දෙත්තා. දැ අයත් කියන දුකින් විදමිට දම පලනෙත් කියනවා දුකින් විදනක කියන්නේ නිදුක්වෙත්ත දේ න්තිමකත් දුින්ෙන්මි දෙෙක්තා කියනවා ඉතින්කම සමානාර්ථයක් ගන්නව ලෞකික වශයෙන් ගද්දි. එට අපි බලන්න ඕන දැ මේ දේවල් භානාවකිදිර වඩනවා දැ මේ මෛත්‍ර භාව විදිර වඩනෝන අපි. දැන් මෙච්චරකල් දැන් මුළු ලෝකම ගත්තොත් මේ ගැන දන්න කියන ඔක්කමලා මේක වඩනෝ. එත මේ මාර්ගපල්ලක පත්තෙන් ඇතු ෙම සම්මාධීත්්ියට පත්ෙන් නැතුව මෛත්‍රී භාාව වඩනවානගේ ලෝකෝත්තරක් වන්න පුලුවන්. දෙෙන් බෑන නේ ගොද දැන් ප්‍රතක් ජන කෙනෙකුට සම්මාධිට්්‍යයට පත්තෙන් ඇතුව ලෝක ත්්‍රභාව කටඩන්න බෑන එඒ අයාගේ අදහසෙෙන්න්නේ ඔයිටික තමයි දි ලෞකිී වශයෙන් ඒක වැඩෙනවා එනම් මේක තියන අර්ථය අපි පොඩ්ඩක් වටහගන්න ඕනේ යැපි බල මෙතන වචාන කීපයක් බලඉවෙරලා මේක තේරුම් ගමු දැ නිරෝගීකම කියන්නේ මොකක්ද කියන එක ගත්තොත් හෙම ය මාගන්දිය සූත්‍රය විස්තර කරනා මජිමිනිකායි දෙකේ අපි අර ඉසලගේපු ගාතාාවමකද මේ ආරෝග්‍ය පරමාලාබා නිබ්ානම් පරමංසුකම් අට්ටන් ගිකෝච මත් ගානන් කේම අමත ගාමිනා හිෙති මෙන්න මේ ගාතාව විස්තර කරනවා මේකවෙන්න මේ මාගන්දියය කියන බමුණනඇවිල්ලා බුදුහාමුදුරුවක් මේ සාකච්ඡාවක් යනකොට මෙන්න මේ ගාතාව බුදු හාමුදුරුවෝ කියනවා දැන් කිව්වාහම මෙන්න මේ මාගන්දය කියන බමුණ කියනවා ආශ්චර්ය බවත් ගෞතප මේනි අත්භූතය බවත් ගෞතමේණී ෞතමයන් විසින් ලාබයෝ ආරෝග්‍ය පරමකොට ඇත්තාහ සුව නිවන පරමකොට ඇතැයි මේ වදාලතා සුභා සිත වෙයි මා විසි නිතු බවත් ගෞතමයනි පාචාර්ය පූර් පරිබ්‍රාජකයන් කියනුවන් තෙල ලාබෝ ආරෝගගේ පරමකොට ඇත්තහ සුව නිවන පරමොට ඇත්තේ යන බස් අසන ලද තැ බුදු හාමුදුරුව මේ ගාතාගය හමොකද ගැනීම මා ගන්දී බවුණ එය සතුට වෙනවානේ හරිම හොඳ වැඩක් බුදු හාමුදුරුව මේ ගාථාව යවාම බුදු හාමුදුරන්ට කලින් මේක කලින් මගේ ගුරුවරුන්ගක් මේක අහලා ඉගෙනගෙන තියෙනවා ඒ වගේම මේ පෙර ඉදම් අපිළඟ තින එක ඇකට හරින මුදුවත මේ බුදුහාදුරුව ඉපදෙඩත් කලින් ඉඳම්ම මේ වේද පොත්තල මේ ගාතාව තියනෙන ආරෝග්‍ය පරමාලාබ නිබාන පරමසුකන් අටන් ිකෝච ම ගානන්ගේේමන් අමත ගමිනන් කිය මේ ගාථාව තියෙනවා එතකට දැම්කින් කියන්න මොකද අන්නන්නේ එහනම් බුදුහාමුදුරුව මේ විස්තර කරන්න මොකක්ද අපිළඟ තියන එකක්මයි ඒ කියන්නේ වේ දේදීනයය විතර කරන්නේ හැමුතු එකක්නේ මහයිකක්නය මේ අන්න විදියට මේක සම කරලා කතා කරන දැ දී අස්්‍රික විතර අරත ති මේ ත්‍රය විස්තර කරන මේ දෙකම එක්යින කියලා විස්තර කරනවා අන්න එහෙම කිව්වට පස්සේ දැන් අපිත් ඔයා අදහ න අද දිීන එන ආරෝග්‍යා පරමාලාබා කියන එක ඉතින් මෙන්න මේගේ අහනවා ඊළඟට බුදුහාමුදුරෝ ඒ ආරෝග්‍යය කවර ඒ නිවන කවර මෙසේ වදාළ කල්ලි මාගන්ධිය පරිබ්‍රාජග තමාගේම සිරුර අභයාවයන් අත්ලෙන් පිරිමදී. බවත් ගෞතමේනි මේ ඒ ආරෝගගේ මේ ඒ නිවනයි බවත් ගෞතමනි මංමූ කලී දැන් ආරෝගේමී සුවපත්මි කිසිවක් මා නොපෙලායි. අන්න බුදුහාමුදුරවාහනවා ද මේක අපත්තිීනගේ වහම දුහාමුදුරහන අර්ථයමොකද කියලා මේ ආරෝගගේ කියල බොමොකද අහස් කරන්නේ නිවන කියලා බොමොකද අදහස් කරන්න ධෑර් මාගදධී බවුණ ොකද කරන්නේ දැන් යාගේ අතපයි පිරිමදිවෙන්නේ ඒ ගැන යාගේ ශරීරය පෙන්නමින් කියනලු මේදීන්න ආරෝගය මට කිසිම ලෙඩක් නෑ මන් දැන් සූපත්වෙලා හිත්න්නේ ති මේ කොච්චර ලාබය අද්ද අන්න විදිට විස්තර කරනවා. දැ ඕකන සාමාන්‍ය තියන අර්ථයනේ එකන නිරෝගී භාාවය කියය එම තාාරෝග්‍යයා පරමමාලාාගය මේ නිරෝගීකමතම උතු ලාබේ ඉතිවේ අදහසින් තම ස්පිතාාලවල ගාල න ර පිල් මාර්රැගල ලොකෝ හලාදීන යටටින්තම දුදන්හන්සේග ලියල තිනවා. ඉති මෙන්න මෙහෙම අර්යත්තිී නවා ඉති මේක තමයි අර අන්න පරි ්‍රාජකච්ච මා ගන්දිය කියන්න. ළ බදහාදුරගේ නවත් දැ එකතම අපි තරතී රත ඒයාර්ථය හරන බදුදහමුදුර මත කරන්න අ ඉළඟ ටග ආරෝග්‍යය නොදන්නාහු නිර්වාණය නොදන්නහු එතකදුවත් ආරෝග්‍යා පරමාලාබා නිබ්ාන පරමංසුකං මේ ගාථාව කියති ඒකඇනමකක්ද කියන්නේ ආරෝගය නොදන්නාහු නිර්වාණය නොදක්නාහු ඒ නොත් මේ ආරෝග්‍යය දන්නත් නැති මේ නිවන්වත් දැකපු නැති. මොකද කරන්නේ මේ ආරෝග්‍යා පරමමාලාබා නිබ්බාන පරමන්සුකං කියල මේ ගාතාව කියව නවඩුඇගැන මේ බවුණ මේ මාගන්දිය කියන එක්කෙන නිවන් දැකපු කියෙන එන්නෙමේ මේ නිවන් දැකලත් නඇති මේ ආරෝගය කියන්නේ මොක්දගෙල් හරියට දන්නෙත් නැති මේයා ආරෝග්‍ය පරමාලාබා කියලති මෙම ගාතාව කියනවලු දෑයා විතරන්න මකක් දෙයා අර ගුරුවරු පෙරඉද ආපු මේ ේදොත් ඒ ඔක්කොම කට පාඩන් කරගෙන හෙම ක්ොම ටික මේ ගාතාව කියනවල හැබයි නිවන දන්නෙත්නෑ ආරෝග්‍යය දන්නෙත්නෑ ඒ එක කොහම දෙගොල් පොත්වල්ටාවේ පෙර විසූ අරයහත් සම්මයක් සම්බුදු රජුන් විසින්. තෙලා ආරෝග්‍ය පරමාලා බා නිබ්ානම් පරමංසුකං අට්ටන් ිකෝච මක් ගානම් කේරමන් අමති ගනම්නං යන ගාථාව භාෂිතයගැන ොකද අන්න පෙරබදුවරු විසි ගැන්නේ ෞතම පු දහමට කලින් කාශපුදුහන්දුර මේ ගාාව දේශනා කරලාදීනවා අන්න දේශනා කරද න ඊට පස් මොකද වෙන්නේ ඒ දැන් අනුක්‍රමෙන් පෘතක් ජනවී අන්න මොකක් කලාද. ගාතාව තියෙනවා මක පල්ලාබින්නේ නිවරුනාට පස මොකද වෙන්නේ ර ගාතාි ඉතුරවෙනේ ඇ දංකාල්ලම දැම පල්ලාබි නිවරදමොකදවෙන්න අර පොට්ටිවරවෙන්නේ පොට්ිකලපු හෙමදනවා දැන් මොක හරි විනාසයක් වෙලා තිබුණන්න ඇත්තම් මේ යටගේ හම තැන තින මේ වාන ටික හමටික ඔක්කම තියනවද නැද ඔක්කමටක තින හැබැයි අතති ම පල්ලලාබියත් තිවරුනාට පස මේ අර්ථය කියලදන්න පුළොන් නිවන්දකි නර්ති කාටත් කියල දෙන්න බ. අර රකෝඩින් තිබත් ඒටි බැලුව තීලඟට පොත්ත් කියවත් ්‍රිපිට කොච්චර දිබ්බත් ඒව කියෝලා ඒ මාර්තයක් ගන්න බෑ ගන්න පුරළුවන් මොකක්ද අර ලෞකි කාර්තයක් විතරයි. අන්න එහෙනම් මේ කාස බුදුහාමුදුර දශනා කරහො මේ ගාතාව පස්සෙ පෘතක් ජනවී. අන ක්‍රමයෙන් පුතක්ජනවී මාගන්දිය මේකය වූ කලි රෝගයක් වවැනි එකෙන ැම් ප්‍රතක්ජන වනා ගැනකදත් මේක ආර්යර්ථය යට පත් නර උඩින්තී නාර්ථය මයි ගන්න අර කයන රෝගී කියන කතාව. අන්න එකට බුදු හාමුදුර කියෙන මේ කයඌූකලි රෝගයක් වූයේ. ගණ්ඩයක් වූයේ සල්ලයක් වූයේ වැනි අගයක් වූයේ ආබාධයක් වැනි වූයේ වෙයි. මේ ැනකත් බුදුහමුදුර ගැන මේ කය රෝගයක්ම තමයි. මේ ගැන මේ කය හඳුරන්න නමත් තමයි රෝගය කියලා. මේකය රෝගයක් මයි කියලා කියනව. එති මෙන්න මේ වගේ රෝගයක් වගේ කයක් පරිහරණය කරලා තෙපි රෝක් වැනිිය වූ ගඩක් වැනිියූ හොක්වැනිවූ දුකක් වැනි වූ ආබාධයක් වැනි වූ මේ කය. බවත් ගෞතමනි මේ ඒ ආරෝග්‍ය මේ ඒ නිර්වාණයයි කියෙද මාගන්ධිය තෙපියම් ආර්යව් ඇසකින්. ආරෝගය දන්නෙහි නම් නිර්වාණය දක්නෙහි නම් තොපටේ ආරය චක්කුසේ නැයි වදාළ. ඒ ගැනගත්ද? මේ රෝගයක්ම වෙච්ච කය පරිහරණය කරගෙන උබ මේක පෙන්න පෙන්න මේ නිරෝගි භාවය කියලා කියනවනක්. උඹට මේ ආරෝග්‍ය කියන්නේ මොකක්ද කියලා දකින නිවන් දකින ආරය චක්කුස නෑ කියනවා. ට ඒ තරෙනෑ මේ නිව කින ර්ති උට තෙන්නේ කියලා කියනෝ. ඊළඟට මෙන්න මේ නකළලපිත ූත්‍රෙත් වැදගත් කොට සත්තිී නෝ මේ නකුලොපිට කියන කෙනා මේ කය ආබාධ ගැන විස්තර කරහම භාග්‍යතුන් වහන්සේට වහස මම ජරයෙන් දීරණයමි වැඩුනෙමි මහලුවෙමි වයස් ගතයෙමි සුුවිය පැමිණෙමි ගලන් කය ඇත්තමි නිරතුරු රෝග ඇත්තමි වහන්ස මම භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකූ මනෝභාවනිය වූ භික්ෂූන් අතර නොදක් නාස්කුළුවෙමි වහන්ස යම්සේ මට දිගු කලක් හිතසුව පිණිස පවතිී නම් භාග්‍යතුන් වහන්සේ සේමට අවවාධ කරන සේක්වා වහන්ස භාග්‍යතුන් වහන්සේ මට අනුසාසනා කරන සෙේක්වායි තෙල සැලකළේ දමේ නකළපිතු ඇල්ල කියනමට හොඳටම මේ ආබාධ සහිතයිනේ හොඳටම මේ රෝගවලට පත් වෙලා රෝග අබාද ඇති වෙලා මට ම අක්හරි මේ වැඩ පිණිස හිත පිණිස පවතින දහමත් දේශනා කරන්න කියල කියනවා අන්න බුදු හම්දුරීල්ලාඟට කියෙන ගැවිය ෙලෙ එසේමය ගැවිය තෙලෙසේමය ගැහැවි මේකය රෝග ඇත්තෙක්මය බිජුුවටක් වන්න සියුම් සිමියෙන් වැැසුනේය ඒ ගැනවද මේකය රෝග තියන එකක් ම තමයි බිජුුවටක් වෙන්න ගැන බිත්තරයක් වගේ සියුම් සිවියෙන් වැසු විත්තරේකට ඩනුම්මකද විතර ඉරයි ේ වගේ අපේ කයත් මේ සියුම් හමකින් තමයි ආවරන වෙලා ද හම පොඩක්හට ඇඩනගම්මකද. ඉවරයි නෑඩේනේ තු වාල වෙලා අරදින ක්කමොටක අමතු විස්තර කරන්න ඔන්න. ති අන්නේ වගේ කයක් ඊළඟට කියනවා යමෙක් මේ කය පරිහරණය කරමින් ඇති මෙන්න මේ වගේ කය පරිහරණය කරමින් මොහොතකද නිරෝගි බව පිළින කරන්නේ නම් මේ බාල බව හරන්කිමෙක්්ද. මේවාගේ කයක් පරිහරය කරලා මෝතක්කහරි නිරෝගීව ඉන්න කියලා කවුරුහරි ප්‍රර්තා කරන එක බාලකමක්ලු ගැන ඒ එක මෝඩ වැඩක් කිය කිය එනම් අපි සියලු සත්වය නිරෝගී වෙත්තා කියලා මේ රෝග නැතු එන්න කියලම් ප්‍රාර්ථනා කරන්න එක බදු හාමුදුරුවෝ කියන දියට ඥානම්ප්‍රයෙක්තු වැයටත්ද නැත අ යාානකත්. අනානයකරන්නේ මෝඩ වැඩක් මෙත ස්තර කරන්න මේවාගේ අයක්තියාගෙන මෝතක්හරි නිරෝග වෙන්න කියල ප්‍රාර්ථනා කරන මෝඩක්ලු ඊළඟට කියනවා. ගැවි.හහින් තොප විසින් මෙහිලා මෙසේ හික්මිය යුතු. ගිලන් කය ඇති මාගේ සිත නොගිලන් වෙති. ගැහැවි තොප විසින් මෙේ හික්මිය යුතු අන්න කොහොමද හික්ම ගන්න ඕේ. ගිලන් කය ඇති මාගේ හිත නොගිලන් වෙති. එහෙනම් සුවපත් කරගන්න ඕනේගහෙමනත්තං නිරෝගී කරගන්නවනමක අද කයනමේ හිතයි නිරෝගී කරගන්නවා දැහෙමකි වගේ ලෙඩ බෙත් ගන්න ඇතිවින්න කියන මේ කියන්නේ? එ මේගේ ආර්ය අර්ථය වටහගන්න ඕනි. එහෙනම් කය ගිලන් වුණාට හිත ගිලන් කරගන්න හොදනේ හිත නොගිලන් කරගන්න ඕනේ හිත ගිලන් කරගන්නඇතුව ඉන්න ඕනේ අන්නේ එක මෙතැන තවදුරට විස්තරගන්න. ඊළඟට මාගත්්දිියයටත් විස්ත්‍ර කරනවා මෙසයින් මම බෞද් ෞතමයන්ට ප්‍රසන්නේමේ යම්සේ මෙ අස්නෙහීම. නොවදව නැගෙන්න්නේ නම් බවත් ගෞතමයන් වහන්සේ මට එසේ දහම් දෙසන්නට පොහොනාසේක. ලින් බද හදුර කියන මේ ආරෝගයදකකි ආරයක්කසේුට නෑ කියන ඒගන උබටහම ආර්යහක් නෑ කියනවා ඒහන ඊළඟට මාගන්දී බවන කියනවා මේ ආසනේදං අන්දවෙලාම මට නැගිටින්න්නේ නැතිවෙන්න ඒගන මට මේ ආරයහැ පහල වන්නඩ අවස්ික දහමත් න ඒ එක දේශනා කරන්න කියත බදුහාහදුරගේෙන ට ආරහනෑ කියන ඒගැන අන්දයිනි හිති අන්ද වෙලාන්දලා මේ ආසරෙන් නැගිතිද්ද අන්දභාවේ නැතිවඩ ඕන වෙන යම් දහමත්ති නොනඒක දේශනා කරන්න කියලා කියන ලාට බදුහමුදුර දශ කරන එසවීම් මාගන්ධියය තපි සත්පුරුසයන් භජනය කරව. යම් කලෙකටන් මාගන්ධියය තෙපි සත්පුර සයන් ජනය කරන්න හුද. එදවස පටන් මාගන්ධිය තපි සඳහම් අසන්න හෝ. යම් කලකටන් මාගන්ධිය තපි සඳහම අසන්න හුද. එදවසටන් මාගන්ධදය තෙපි ධර්මානු දම්ම පිළිවෙතට බස්නාහුය. යම් කලකටන් මාගන්ධය තපි ධර්මාන දමට බසන්නහුද. එදවස පටන් මාගන්ධියය තෙපි මොහු? රෝගයෝය, ගණ්ඩයෝය සල්ලයෝය. මෙහි රාගක්කයෝ ගණ්ඩයෝ සල්ලයෝ නිරවශේෂයෙන් නිරුද්ධ වෙති. ඒ මට උපාන නිරෝධයෙන් බව නිරෝධවෙයි. බව නිරෝධයෙන් ජාති නිරෝදේවේ. ජාති නිරෝධයෙන් ජාමරණ සෝකරිදේව දුක් දෝමන සුපයාසයෝ නිරුද්ධවෙති. මෙසෙන් මේ සියලු දුක්කරාසිය වගේ නිරෝදේවේ යයිත් තුමෝම දන්නාහුිය තුමෝ ම දක්නාාහුය. ගන්න එහෙන ආර ජක්ුස පහල කරගන්න නම් මේ සපුර සයන්ේ වන තුරින් සහ මහටගෙන ලේ නිුස මන්සිකාර දම දම පටිදාව පුරද්ධී අන්න මේක රෝගයක් විදිහයට දකී කියනවා අන්න දැක්ක කය රෝගයක් එ නත්තම් මෙන්න මේ සංසාර ගමනම රෝගයක් විදිහට දකිනවා එනම් මේ ලෝක පැවැත්ම කය රෝගයක් එ රෝගෙ මිදනවන ලෝ පැවැත්ම ිදනවනයඉර කියෙනන නිවන කියල එ නිවන තමයි ආරෝගය කියන් ඇයි රෝගට අයන්න දැම මොකලන්නේ විරද්ධර්යක් ගෙනනල දිෙනවා එනම් මේ රෝගෙන් ිදනවන මේ කය කියන රෝගෙ සංසාර කියන රෝගෙෙන් මිදනවනගන්න රෝගයක් විටහර දකිනව බණ දහම් මහලා දැකලිවෙරලා මොකක්ද කරන්නේ න්න ඒ නිරෝධයෙන් මේ බව නිරෝධය ජාති රෝධය වෙනවා එහනම් මේ රෝගය ආරෝගය වෙන එහම් ආරෝගය කියන්නම කේලද නිවනට එන නිවන තමයි පරමලාභේ අන්න නිවන් දකින අර්ථය එන පාර්ථනා කරනවාන නිවන කින්න කියල ප්‍රාර්ථනා කරනය තමයි කළ යුතු වටිනාදේ නැතුව මේකයි නිරෝගි වෙන්ඩිගල් ප්‍රාර්ථනා කරට ඒ බාල ප්‍රාර්ථනය මොකද මහතක්වත් නිරෝග වෙලා ඉන්න බෑගිලා දේශනා කරනවා. ඉතිං අර ලෝක සත්්‍යයා මෛත්‍රී කරන බුදු හාමුදුරුවන්ටමහෙනම් නිරෝගි බවනෑනි කොච්චර ලඩරෝග තිබ්බල. ඊළඟරන්න සුත්තත් සමචේ කළ පිකෝප දේ එකේ හැටෙක්කෙන් පිටතුවේ වරට විස්තර කරන එහි සත්වයන්ට රෝගයෝ දෙදෙනකි. අවිද්‍යාවද බවතෘෂ්නාද යන මේ එන රෝග දෙකයි තයන වනන්තිඉන්නේ. අවිද්‍ය බවතෘෂ්නා මෙන්න ආර්ය අර්ථයක් විස්තර කරනවා. මේ රෝගයන් දෙදෙනගේ නැසීම පිණිස භාග්‍යතුන් වහන්සේ විසින් සමතය විපස්සනයයි බිහෙද දෙකක් වදාරණ ලදය. අන්න එ රෝගමකක්ත් අවිද්‍ය ෘෂ්නා එන අවිද්‍යාතුෘ්නා ප්‍රහණයට බෙහෙත්තනනට සමත විපස්සන. න්න බුද්ධාසනය ආරෝග්‍ය මේ බෙහෙද දෙක සේවනය කරනේ රාග විරාග චේතෝ විමුක්තියද අවිද්‍යා විරාග ප්‍රඥා විමුක්තිය දයන ආරෝග්‍යතා දෙක ප්‍රත්්‍යයක්ක්ෂ කරේ. අන්න ආරෝගගේ. මොකද ප්‍රත්්‍යයක්ක්ෂ කෙන ආරෝග්‍ය නිවනේ ඒ ගැන්නේ අරිහත් පල ප්‍රඥා විමුක්තියයි චේතෝ විමුක්තියයි. ඇති මේේදකෙන් අරිහත්ඵලය පූර්ණය කරනවා සමතය භාවිතා කරන කෙන රාග විරාගෙන්. චේතෝ විමුක්තිය පූර්ණය කරන ඊළඟට විපස්සනාව භාවිතා කරන කෙනා මොකද කරන්නේ අර අවිද්‍යාව ප්‍රධාණය කිරීමේ ප්‍ර්ඥා විමුක්තියෙන් නිවන පූර්ණය කරනවා අන්න එනම් මේ බෙහෙද දෙක මෙන්න මේ ආරෝග්‍ය ප්‍ර්‍යක්ෂ කරනවා ආරෝග්‍යය කියන්නේ මේ අරිහත් පලයට දෘෂ්නා රෝගයට සමතය බෙතය රාග විරා්‍ය චේතව විමුක්තිය ආරෝග්‍යය, අවිද්‍යාරෝගයට විදර්ශනාව බෙහෙතය අවිද්‍යා විරාග ප්‍රඥා විමුක්තිය ආරෝග්‍යයවෙයි එනම් මේ ආරෝග්‍යයා පරමාලා බැහ මැත්තන් සියලු සත්‍යයෝ නිරෝගි වෙත්තා කියල ප්‍රාර්ථනා කරද්ද ලෞකි කාර්ය නම් මේ එකයි ෙඩ හෙදෙන්න්න පාග හැබැ ලෝකෝොත්ත ර්ථයමකද නිවඳද කිට කියලා පාර්ථනා කරනය එක පැදිෙන. එන ආරය මෛත්‍රී භාවනාවදී වෙන්න ඕන මොකක් දෙෙනක් සත්්‍යයන්ට ලෝක සත්්‍යයන්ටෙන් නිවන පාර්ථනා කිරීමත් තමයි සිද්ධ විය යුත්තේ. මෙ මේ නිවන ප්‍රාර්ථනා කරදිද මේ වචන හතරෙන් ගත්හම මෙන්න මේ අර්ථයාරගෙන ලන්න මේ යිතින් කොත් පොක තියනෙන ගන්නමේ මේගත්තෙක් කොහොම ැපෙන්න්නේ කියනක. පි යම් අදහසක්ගත්ත මේ නිව තමයි පාර්ථනා කරන්න ඕනි ඉතින් කළයුතු දෙයක් තිීවාන අර මන්ගේ නෑකට ලංකෙනකුට ිට්තු මිතුරෙකු කාටහරි කරන්න ඕන දෙයක්ත් තිීවන අට කරන්න කියන ගද මේ සිව් සෝවාන්ගේ පීට වන්න කියෙන ඒක තරම් පරෝපකාරයක් තවත්නෑ කියනවා යාට අවතුරටත් ස්රවා දැන් අම තාත්තාගේ නයගෙවන්ඩ අර අවුරදු සීයක් තිස්සේ මේ උර දෙකේ තියාගෙන බිම බස්සන්නඇතු සියලු ඇප උපස්ථාන කත් යගෙවිල විරවෙන්න කියනවා. හැබැයි වෙන්න නයගවන්ඩ පුළුවන් විදි අමකක්දේදිී අම්ම තාත්තල සිව් සෝවන්නන්ගෙහි පීට වඩ කියනවා. ඒ කියන්නේ මේ බණදාහම් මහන එකකට එමනත්තම් මේ සද්ධර්ම ශ්‍රවණය කරන්න සත්පුර සන්සේ වනය ලබා දෙන්න යොමු කරානක් අන්නේ ඇති. ග ො මසි කාල දමන දම පටි පදාව ර්න කක ගනි දන්න හැබයි ඒකට යොමු කරත් ඇති අන්න අය ගෙවිලා යගර වෙනවා ඒකර වෙන කරන්න දන්න නෑ කියල පෙන්න්නනවා. ද අරිියත් පල පූර්ණ කල හිතු සැියුත් හාමුදුරු පිරුවන් පාන්ඩ බදු හාමුදුරෝන්ගෙන් අවසරඉල්ල නො. ඉල්ලො අමකති කියන්න බුදුහාදුරු බීපු කිරවල අයගල එන්න ගේන එකකද අරිියත් පලත් පූර්ණ කල තවත් නැත්ති නොගක්ද අරයි බීපු කිරිවල නය ගෙවවින. ගිල්ල මොක්ද කරන්නේ අන්න අම්මා හම්බේෙන හම්බෙදදි මොක්ද වෙන්නේ අම්ම හම්බෙන්ඩ යන වෙලාව දැන් අම්මගේ ආගම තම එෙමනඇත අම්මා අදහන්න මොකක්දර බ්‍රක්්මන් කියන මේ බ්‍රක්්ම දහම එකැන මහා බ්‍රක්්මයයට තමයි වඳන්න පුදන්නේ අම්මා ඉතින් ගිල්ල මේ සැරියුත්තහදුර අම්ම හම්බනවෙලා මාආලෝක දරාවක් ඇවිල්ලා යනවා ඉටවස්සේ මේ ඒ ආලෝක දරාව දකි නොයිටන් අම්ම දකිනන සැරියුත්තාවර රහමත් දකිනවන ඉති ීළඟ රහන මොකක්ද යාලෝක කියලා ැරුත්තාහාදුරගෙන ඒ මහා ප්‍රක්්මවිල මට ඇඳල ගිය කියල කියෙනවා තෑ අම්මා මහාබ්‍රක්්මයට වන්දිලා මහාබ්‍ර්මය පුතාට වන්දිලා තැත ේරු ගන්න වැඩි එදෝට දැන් අම්ම දන්න මොකක්ද කියන්නේන්න එදා තමයි අම්ම දැනගන්න මොකද සරයුත්තාහාමුදුරු අරිහත්වෙලා බුද්ධසාසනය දකුණත් සව කියරේ කියැන අග්‍රසාාවක කියල දැනගන්නේ එදාට එති මේ තමාගේ පුතාාවනත් මේ ලඟල්ලගින් හිටිය මේ සත්පුරුසේ කඳුරගඩ බෑ ලේසි පහස කාටයුත්තා මෙම දුතිය වස්සකාර සූත්‍රයේ විතර කරනවා මේ අසපුරසය සත්පුරු සේ බෙදන්න කොහොම අත් පුරසය ගැන ප්‍රතක් නයකුට සත්පුරු සය කියන්නේ මඟ පල ලාබියයකට එ මේ අත්පුරසයන්ට සත්පුර සේහඳුර ගන්න බෑලු අත් පුරසේහඳරගන්නත් බෑලු ඒ ගැ පෘතක් ජනයකුට බ ම පලලාබී කව්ද මේ පෘතක් ජනය කවර කියල හොයා ගන්නේට බැල. හැබැයි සත්පුරයක ළුවන් අසත්පුරසේ හඳුරගන්නත් පුර සේහන්දුරගන්න. කියන්නේ මඟ පලාබි කෙනෙකට පුළුවන් තුත්තක් ජනය මග පල්ලලාබිනේ හඳුන ග්ඩ එතකොටඒ ප්‍ර්‍යක්ෂ වයෙන් දකින්න බදු හාමුදුර විතර උ දසය අනුස යාන නැතතා රාසන්න වශෙන් හඳනා ගැනීමේ ක්‍රමයක් තියන ඉති අන්න ඒ නිසාහර ලඟගින් හිටියත් කිට හිටියත් කොච්ච ඇසරුරත් වැන්න සත්පුරස ඇසුරු කරන එක පලය වෙන්න සද්ධර්මය ශ්‍රමණය කරගන්නඩ ඕන එති එහම දන්න ඇතිගෙන මොකද කරන්නේ එක දැනගන්න විදිහන් ඇතුව න්තාසරන වෙනයි. ඉති ඒ අස්ථාව ගිල්ලමකත්ත සැරුත්තාර කරන්නේ මෙන්න මෙහෙම ලෝකයේ සම්මා සම්බුදුන් පාලවෙලා ඉන්නවා අන් මෙන්න මෙතන ඉන්නේ ගිල්ල මේ බලද හම්ටිගහන් අන්න ඒක විතරයි කරේ ඉති අම් ගියාද නැද ටි කරාද නැද්ද ඒවා දන්න නෑ නමුත් අන්න තමන්ගේ කටයුත්ත කරලයිබරයි ඉති හෙෙනම් අපිත් කරනවන කරන්න ටන්නේ අම්ම තාත්තමේ සෑම කෙනෙක්ම අපේ නෑයෝ මිතුරෝ දෙනවන දෙන්න පුළන් වටි නාම කත්තායමකක්ද මේ සද්ධර්මය. සදධර්ම ශ්‍රබණය කරන්න යොමු කිීම ඉතිඒක අත්තර මේ නිරන්තරය එම වෙන මොකද කවරුහර මේ හගත්තුකම ති මේක තවගෙනකට කියනවා මේක යොමු කරනග ස්පස වන්න ඇතියි අපි අත්දැකීම් තුළින් මේ දැල් තිනවා හැම කෙනෙක්වාගේ ඒ විදියට ක්‍රියාත්මක වෙනවා ඉති එහෙනම් මෙන්න මේ මේ වගේ අපි කරනවන යම් ප්‍රාර්ථනාවක් කරනවනන් කරන්න දින එක ප්‍රාර්ථනාව තමයි නිවන්සුවේ නිවන ඇර ඊට මෙහා කරන කිසිම ප්‍රාර්ථනාවක් සාරවත් ඕන බවපිට වැටහිෙනනේ මේ ලෝක අසාරයින ලෝකය පැතුම පදන්නනෑ ලෝකෝත්තර පැතුමක් පතනවා මිසාත් එද ෝකෝත්තර පැතුමක් පතනවානම් එහෙනම් මේ කියන පදහතරින් තියෙන් ඕනේ නිවනනා අර්ථවත් වෙන්න ඕනිේ එනම් මේ නිදුක් වෙත්තා කිය දෙමුකක්ද දුකින් මිදන්න ඕනේ එහෙනම් මේ ලෝක සත්‍යයාට මහදුකක් වෙච්ච සතරාපාදුකින් මිදන්න කියල ප්‍රාර්ථනා කරනවානං එයා සතරපා දුකෙන් මිදන්නදනම් මොක්ෙන්න්න ඕනද සෝවාන් පලයට පත්වෙන්න ඕනේ එතක දැ නිදුක්වෙත්තා කියල මේ ලෞකික වශයෙන් මොක් හරි දුක්කරැන්න ඇතුව ඉන් කියන ්‍රාර්තානා කරන්නේ ඒක මාහත්ඵලයයක්ද හීන පලයත්ද. ඒ හීන පලෙන් දැමොකදන්නේ අ දුක්කරන්න ඇතුව දැන්ඉදී මල් ලපායන න වැඩත්වවා ද ආයි දුකට වැටෙනවා. එහෙනම් මෙයා ඇත්තරම නිදුක්වෙන්නඩනම් අන්න මහහා දුකින් බේරෙන්න්න නම් මොක් වෙන්නෝ නිද. සෝවාන් පලෙන්ගත් නිදුක්වෙන්නවඕන අඩම ගානි නැතතා වැඩන්නේ න තමොක දෙ ආය සතරපාත්්දුකට එහෙනම් අපි කරන්න තින හොඳම පාර්ථනාවත් තමයි නිදුක් වෙන්න නම් මේ දැන්තින දුක්කරද මනා තිබත් කමන්නේ ආය සතරපා යන්න ඇති මට්ටමටයා නිදහස්ෙනන අන්නන්නේඒ එක හැර වෙන කරන්න පුළුවන් හොඳ පාර්ථතාවක් තවත් නෑ. හෙනගන්න ප්‍රාර්ථනා කරන සෝවාන් පලේ නිදුක් වෙත්තා හි මේ වචනේ නතිවුණ නිදුක් වෙත්තා කියනගේ අර්ථය අපි ගන්නඕනේ දැ මේ සවිතක්කයන් එනෙ ද මේ සවිතක්කයක් වෙන්න මොකක්ද දෙපි කතාරා එක්ක කාමේ ආදීනව නැත්තන් එක්කම් මේ ආනිසංස. මේ දකින්නමගත නෙක්කම් මේ ආනිසංස්තනය ඒගැන මේ ලෝකෙන් නික්මීමේ ආනිසංසයයක් තමයි දකින්නේ ඒක අපි දැකල තියෙනවා මේ ලෝකෙන් නික්මීම තමයි හොඳම වටිනම එහෙනම් ඒකම තමයි අනිත් සත්වයන්ටත් විය යුත්තේ එහෙනනං අනිත් සත්වයන සියලු සත්වය මොක් වෙන්න ඕනෙද අන්න සෝවාන් පලේ නිදුක් වෙන්න ඕනේ ඒ මෙන්න මේ කියන ආනිසේ දැකල තමයි ඒ අපි ප්‍රාර්ථන කරන්නේ මක් හොඳයි කිය දක්හමන අපේ නිත්තඇයි ප්‍රර්ථනා කරනන්න ඇතන්ට අඇන්න කියන්න එහ නිවන ආනිසංස මෙනිහකිීම තමයි මෛත්‍ර භාවක් සිද්ධ වෙන්නේ එ සෝවාන් පලයෙන් නිිදුක් වෙත්තා කියල ප්‍රාර්ථනා කරනවා ඇති අවමාශයෙන් නහෙමත් එන්න ඕොන්. ඊළඟටන්න සකදාගාමිනි පලයෙන් නිරෝගි වෙත්තා අන්න දෙවෙනට නිරෝගි වෙත්තා කියන අපි දැක්කමේ කයෙන් ැතිවන්න ඔනේ ආරෝගයක් කියන්න ඕන කියන්නේ මේ නිවන කියන එක තමයි ආරෝගය කියලා කියන්නේ එකට සාමාන්‍යෙන් අපි ගත්තහමදැන් ආරෝගය කියනෙ අපි දැන් ලෙඩාර්තෙන් ගත්තත් දැ මේ කය නිරගව තියෙ කියල ප්‍රාර්ථනා කරන එක බලා වැඩක් නෙ. එ ඊට වඩ හොඳයි අඩමගන දැන් ලඩහැද මේ කයියටන මේ කය නතිවොත් එහෙමකදට අන්න ලෙඩරෝගටික හටගන්න කයිටහටගන්න ලඩරෝගටික ඒම් අය නැති කරගන්න නපුුවන් මොකේද දිව්‍ය බ්‍රහ්ම කියන තැන්වල ගැන මේගේ ගණකයක් නෑ රජකයක් නෑ ඉතින් දිිය බ්‍රක්මගනේ සූක්ෂමකයට ලෙඩරෝග හැදෙන්නේ නෑඇති ලෙඩ හැදන්නේ එඒන ඒ අවමාෝශයෙන් මේ ලෙඩක් රෝගයක් නැතුව ඉන්න පුුවන් කයක් ලැබෙන්නේ දිව්‍යත් දවක. එන අඩුමාෝශයේ නැතෙන්ට පත්තෙන් රම් ැ නික දිවියලෝක ඇන්න කියල පාර්ථනා කරට වැඩන්න කො වෙන්නේ දෙවියන්ෙන් චුතවෙලා අපපායනවන ආය මනුසලෝගෙන එතනින් වැඩක් නැතු යනවා ඒහන් කරන්න පුළන් මහත් පල වෙන ප්‍රාර්ථනාවක් නං මේ සකෘදදාාගාමී පලේ නිරෝගි වන්න ම සකෘර්දාාගමී කෙන මරණයෙන් පස්සේ හට දන්නේ දි්‍යත් දකට යනවානේ දිව අත්භවකට ගියහාම අන්න රෝගයක් හටගන්නේ නේ දැන් එය දැන් සමාධීවල්ලිබො ්‍රක්මතයකටුනත් යන්න පුලුව ඒම නැතු විස්තරකරොත් සහදාගාමී පලය ලබලදි බනගන්නයා දිව අත්බැවකට යනවා ඉතින් දිවිය කවට කයට ලෙඩ හැ දෙන්නේ නේ ඒනම් ආය ලෙඩක් හැ දෙන්නේ නැතිතනටම පත්තුනා අඒ අයට කදාවත් ෙඩක් හැදන්නන්නේ ඇම දා ආපස්සටමක් නැති නිසා. මේකයට ලෙඩක් හැදෙන්නේ නැති තත්ත්වයක් එයා අත්පත් කරගෙන දීනවා. එනම් මේලා විරෝගනතු ඉන්දිගල ප්‍රර්තා කරනවානය මොකද. එනම් සකදාගාමී පලෙන්වත් නිරෝගි වන්න වන අඩම ගාන. එහමුණන අය මේ කයට හටගන්න ලෙඩික හටගන්න එත්නෑ සහදාගමීක් පලේ ප්‍රාර්ථනා කරනවාගේයන්නේ නිවන ප්‍රාර්ථනා කිරීමක්ම තමයි. එනම් මේ පියර වශයෙන් නිවන් ප්‍රාර්ථනා කිරීමක් මෙතනදි සිද්ධ වෙනවා. ළඟට සුවපත්තේවා කියන මේ සුවපත් භාවයක් දැන් මේ දෙවියක් වුණත් මොකද දින කාම දාහේතියනවානේ නැරකලින් විස්තරකර යායටත් අර කාමයන් ඉඳීමේ දාහේතිීනවා ඒ දුකතියවා ඇති ඒකනිසා මොකද කරන්නේ න්න මේ කාමදාහඇ ෙනවාන හිතේ සුවපත් භාවයක් නෑ අසානකාරි ස්වභාය ඇත්තිනවා එඒනම් මේ කාමදාහත් ස සදුච්ච මේ බ්‍රහ්ම කියන මටමට යන්නනම් එතැට කියටටන්න ආ ආපස්සරයෙනවා ආපසර නොන දිරයඇන්නලාන්න අනාගමී වඩඕන. අනාගමී වෙලා සුද්දාවාස බ්‍රහ්ම ලවල උපත්තියක් ලබලා අන්න සිතේ සුවපත්භාවයක් පවතින තැන ඒනම් අපිට කරන්න පුල ඊලාන් හොඳ පාර්ථනය තමයි අනාගමි පලේ සුවපත් වෙන්න කියනවා. අන්න හිත සුවපත් කරගත් තනම් අනාගමි පලයට පත්වනා අනාගමි පලයට පත්වෙලා. මෙතැ නවතින්ද කිය නම තුරටිකත් අපි ප්‍රාර්ථනා කරනවා මේක පියවර වශයෙන් අද අනනාගාමි පලේ ඉන්නගෙනා අර සුදස්සයි සුදස්සීය අක නිට ඔය කියන මේ අිියහ ඇතපය ඔයවාගේ කියන බ්‍රහ්ම තල පහක්තිවා සුද්දාව ්‍රක්මදල දිමේ උපත්තය ලබනොයාගේ සපත් භාවයක්ති එතනින් රිහත් පල පූර්ණ කරන මික් ආය එන්නේ නෑ එන සූපත්තේවා කියනවවා අඩුම වශයෙන් අනාගාමි පලයෙන්වත් සූපත්තයවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඊළට දුකිින්ම දෙත්වා කියනක මේ සියලි දුකින්මිදීම අර්ථවත්තෙනවා එහෙනගේ සියල දුින් විදන්නෙකොහමද අරිහත් පලේ එ අරිියත්ඵලෙන් දුකින් මිදෙත්වා කියලා අවසාන වසයෙන් ප්‍රාර්ථනා කරනවා. ඇති අරිහත් පලෙන් දුකින් මදෙනවා මේ සියල්ල කැටිකරලා නිවන් දකිත්වා කියලා අවසාන වසෙන් ප්‍රාර්ථනා කරනවා. එනම් මේ ලෝකෝත්තර මෛත්‍රිය වඩදී මේ මෛත්‍රියේ ගැබවෙලා දන්නමකත්ද තනිකරම නිවන් දකිඩ කියල කරන ප්‍රාර්ථාව නැත ලෞකි වශයෙන් මේ සැපසම්පත් ඇතුව දුකරතර නැතුව රෝගාබාද නැතුව ඉඩ ලබේවාගන ප්‍රාර්ථනාව මෙම පැහදිලිනේද එහෙනම් මෙන්න මේ සධජානක කරදදි නිදුකව නිරෝගවා සපත්ය දුකිල්මි දෙත්තා කිය සජාන කන්න පුළුවන් ඒක සවිතක්්‍ය වෙන සවිචාරය වෙන්න ඕන අපේ අදහස වෙන්නෝන ොකද මේ නිවන් දකින අර්ථයනේ සෝවාන් පලේෙනි දුක්වෙත්තා සකදාගමිපලේ නිරෝග වෙත්තා නාගමි පලේ සුවපත්ත එත්තා අරිහත් පලේ දුකින්ම දෙත්තා කියන අර්ථය අදදාසතියෙන්න්න ඕන අන්න සවිචාරය ඒක වෙන්න ඕනේ පැදිලිනේද. එන මෙත්තානුස්සතිය මේ විදිට වඩන්න ඕන මෛත්‍රී භාවනාව මේ ආර්ය මෛත්‍රී භාවනාව ඇ මේ ලෝකෝත්තර එකක් ලෞකික වශයෙන් වඩනයකුත් තියෙනවා ඇති ඒකත් යම් ප්‍රතිඵලීනවා නිවන්දකිින් හම් වෙන්නේ නමුත් මොකක් දම්මන්නේ ඒ තුළිනත් ඉතින් දැන් ලබන්ඩ පුළුවවා ඇති ඔයි ලෞකික මට්ට මේ තියන ෛත්‍ර භාවනාව තම සක්විති රජගෙනෙක් දේශනා කරන පෙන්න්නන උපරිමතැන ඉති ෞකික මෛත්‍රී වල්ල කල මොදේ නැර දැහන්තල පරමටමට වඩාගෙන බ්‍රක්ම ලෝකෙ උපත්ති යනරංඉති යන්න පුලුවන් ක්‍රමයක් ඇති හෙම එකක් තියනවා ඒ ලෝක ඔත්තර ගන්නම ඒ ලෞකිකක් ලෞග වශයෙන් තියෙන එකක් ලෝක ොත්්‍රවශයෙන් වඩන්න්නට මෙන්න මේ ආර්ය අර්තයෙන් වඩන්න ඕනේ ඒමහරි මේ ප්‍රශ්න තියනො දැනට කතාවරපුටගේ මෛත්‍ර භාවනාව හරි උද්ධානුස්ස තිහරි පැහැදිලිනේද ීළඟට අසුබානුස්සතිය අර කලින් විස්තර කරාවගේ මේ කයේසුබය වඩන කම අති ති එකත් එක් අපි බල මේ අුබස ත්‍රය සඳහන් වන කාරනාවත එක් එක හරිද මොකද කියන එක මෙතන ස්තරගනා ඉක්බීති භාග්‍යතුන් වහන්සේ ඒ අඩ මස ඇවෑමෙන් විවේකෙන් නැගී සිටිසෙක් ආයුස්මත් අනද තෙරු නැමතූ සේක ආනන්දේ කුමක්හෙන් භික්ෂඟන තුනී වුවක් මෙ වේදැයි වහන්ස ඒ එසේමය එකැන බුදුහාන්දුරු අහනාලු ආනන්ද හාමුදුරුවගේ මේ භික්ෂගන තුනී වෙලා වගේ දැන නයි ැනවද මේ හාමුදුරුවෝරු නිකන් අඩු වගේ දැනෙනවා ඒ ඇයි කියලා හනෝ ඉව සයහනා භාග්‍යතුන් වහන්සේ භික්‍ෂූන්ට නන්න අයුරෙන් අසුභ කතා වදාාරණ සේක අසුභයේ ගුණ වයන සේක අසුභභාවනාවේ ගුණවනන සේක වහන්සේ ඒ භික්‍ෂූද භාග්‍යතුන් වහන්සේ නන්න අුරෙන් අසුභ කතා වදාරණ සේක අසුභයේ ගුණවනන සේක අස්ුභභාවනාවේ ගුණවනන සේකයි නොයෙක් කරුණෙන් ගැවිසුණු අසුභභාවනාවේ යෙදුනාහු වෙසිත් ඒ ගැනවත් අනන් දහාදුරුව කියන ඔහු හෙම මයි ික්ෂ සන්ගේ අඩුවෙලා ගමයි එකට හේතුව මොකද බුදු හාමුදුරුව මේ අසුභ භාවනා ගැන විධ විධ ආකාරයෙන් දේශනා කරනවා මේ දේවල් අහල එවරල මොකද කරන්නේ මේ භික්ෂූුණුත් මේ දේවල් ඒ විදිහට අහලා දරාගෙන මොකදද කරන්නේ ඔහු මේකයින් පීඩිත වන්නාහු ලජිත වන්නා හු පිළිකුල උපදවන්න හු දිවි ගැලවීමහි සමත් අවිසොයත්ඇන්න මොකක්දගන් ද අසු භාවනා කියල අදරන්තන එක මොකද මේ කයේ අසුභය බලන්නෙ තච පචගේ නත්තවකන ල එමනත මේ කොටස් තිස් දෙකගින් අරගෙන තිස්කට බෙදලයිවෙරලා බලනවා අනේ දැන් කේසා ලෝම නකා දන්තතා චෝ කියලින් ඕෝක කිය ඉන්න අනද පැත්තට දෝගේ මොකක් බලන ඊළඟ ෝක විස්ට සයිතව ගන්නා මේ කෙස් ගඳයි කෙස් කතයි කෙස් පිළිකුලයි කෙස්සේපා ඔො වඩනයිට පස්සේ ලෝම් කතැයි ලොම් කඳයි ලොම් පිළිකුලයි ලොම් එපා ඉට පස්සේ කේසා ලෝම නකා මේ නියක කැයි නියගැඳයි නිය පිකුලයි ිය එප ඔයදිහයට දත් කැතයි දත් ගඳයි දත් පිකුලයි දත් එපා හම ගැන්තයි හම ගඳයි හම පිළිකුලයි හම එපා ඉති ඔයිවිදිහට වඩ නවා ඇති ඔක ාාවනා ක්‍රමයක් ඉදිරිතිං දේශනා කල ෝකන් කරගෙන යනයිති එතර මේ මොකක්ද වන්න මේකය පිළිකුල් කියල වඩනවා ඇති මේ අය පිකුල්න්න මේක හොඳටම් වැඩු හමකක්ද වන්න මේ අඇතක් ඉන්ඩ බැරිවෙඩිපේ ඇයිද මේක පිළිකුල්න්නම් මේක පිළිකුල් සභේ වඩනන මේක අතක් ඉන්න බැරුව ඉති ළගට ඉන්ඩ ැරිවෙලා මොකද කරන්න ද අද වර්තමානයගත්වොත් එහ එහම ඉන්න බැරුව මානසික රෝග හදිච්චා ඉන්න ඕන තරක්. කිය සහරල අටදැම හම කැයි හමගදයි හම පිකුල් කියලා වඩල වල්ල දැනිකයින්ට බහමතිස්සම ආන්ඩෝන එක හදන් ොන සබඳධා අතහෝදනවා ඉවරයක් නෑ යා ටිට පස ටිකටක මනවභාවයක්න මේ හමෙන් අරවිදෝජස් කලනාවගේ සැවගලනාවගේ පිකුල් ොන්තර වැඩිලයිති අපි මොක්හරරි පැත්තට මන ඩු වැඩුවොත් මේක වැඩ නව පටිච්ච වෙන විදිරම ොදන්නේ සම්මුපන්න වෙලා පේන සම උපාදවෙලා පේනවා ති හෙම සවභාවවවැන්තිී. මෙන්න මේවාගේ අර මානසික ආබාදවලට ලක්කෙන එඇති මේ භාවනා කරලා හරියට තේරුක් දන්නැතුව කරහමිතිින් ඔවගේ මානසික බාදවලට ලක් පුළුව. එතින් සාමාන්‍යෙන් මේ අංගොඩ තේනන මානසික රහලා ඉ එතෙන්ට භාවනා කරල සාමාන්‍යෙන් එන පිරිස් ඉන්න මොකද දෙතන ගිහාමිතින් මේ දකිනව විධේ සිද්ධි බැලුහම එකවි දෙවිද භාව කරම වටලහිති මේ වගේ වෙච්චේවා ඇති පස්වවෙෙලන අතරුඋොත්තුොන්දයි දෙම කාලමොකක් වෙලාද. මේ ලජිත වන්න හු පිකුල ෝපද වන්න හ දිවි ගැලවීම සමත් අිස්වවෙති දැමොකක් වෙලාවන් මේක හොඳට වෙල්ලා මේ අයත්ත එක ජීවිත්තට බැවිල මත්ද කරන්න න්න මේ දිවිනාහගන්න එක අයවිත හොයෙනල් සේදි විහානිි කරගන්න යන් ඇයි මේ පිකු හොඳටම් වැඩල්ල මේ කය අය පිළිකුල් කියලෙම වැඩ හම මේකත් එක් ඉන්න බැන එන්නම් මේක නැති කරගන්න ඕන්න හොඳටම වෙල්ල අිසොයත් දස මහන කෙනෙක්ද එක් දවසින් අවි ගනිිඒ ගැන දවසට දහ දෙනෙක් විර කො කරන්නේ සේදිවිහානි කරගන්න පිකල් බාන වෙඩල්ල ඊළඟට විසි මහන කෙනෙකුදු එක් දවසින් නව ගැනති ඉටවද විදයනෙකුත් දවසට සියද විහානි කරගන්නවා. තිස් මහන කෙනෙකුදදු එක් දවසින් දිවි ගලවත් වහන්ස යම්සේ මේ භික්ෂු සංගයා රහත් බැහුවි පිහිටන්නේ නම් භාග්‍යතුන් වහන්සේ එබඳනයක් වදාරණ සෙක් නම් ඇැවී ඉදිම මේ දන පොඩි කොටසයි යරතය ඳදරත් මේ හා සයිත විස්තර කරවා ද මේ තමන්ටම සියදදි විහානි කරන්න බැරි අයම කකරගන. පිල් ාව ොදරම් වැඩල මේකත්තෙක් ඉන්න බැරුව දන් මටම දිවිනාහගන්න බෑ ජීවත්තෙන් අද. එට පස වෙන කෙනෙකුට කියනවා මගේ ජීවිතය තොර කරන්න කිය. ඉටගන්න දෘස්තියයමොකත් යාට කියන්න මොක්ද මට මේ හොන්දරම් වැඩලදන්න මට පිකුල් බාව පප්‍රමේට ල් ට මේ කයත්තක්න්න බෑ මගේ දිවිත් තොර කරහම මට මේ ගමන කෙළවර කරන්න ඔයා මට කරන උදව්වා. ඒ උදවහේ අත්තේ උපනිස්ටයක් වෙලා ගන්න කෙලවර කරන්න පනිශ්‍රයක් වෙනවා කියලා වෙනකෙන්කූගු පොළොබලලා යාලාවා දිවිතෝර කරගන්න. ඉති මේ සත්‍රයේත් දිගින්දිගෙනම ටික විස්තර වෙනවා ඉති මෙන්නම මේ මටමට වෙනකං ිහිල්ලදනා මේ දියට අසුබයි වඩලලා ඇති අනන් හමුදුර මේටක විස්රගල අන්තිමට කියෙන මේ රහත්්බවලබන්න පුුවන් භාග්‍යතු වහසේ එබදුනියායක් වදාරන්න කියලා කියන මේ රහත් බල් ලබන්්ඩ පුලුවන් අසුභාවනාක් වෙන වන ඒක වදාරන්න කියලා කියන. දැතින් අපි දැනට සාමාන්‍යයෙන් අරන්තින අස්ුභාවනා තියන ක්‍රමේ අරගෙන ඉති ඒකාලේ ය මටමටන එකක වටලතින ඉති ඒක වැරදි බව තේරුම් ග්ඩෝන. බදහදුර ඊල්ළඟට කියනවා එසේව නම් යම්තාක් භික්ෂූ විසල්පුර ඇසුරකට වෙෙද සිියල් ුවටන් හැයි රෙස්කර. එසේ වහන්සේ යාුස්ම තාන අතෙරුවවා භාග්‍යතුන් වහන්සේට පිළිතුරද යම්තතා ික්ෂූ විල්පුර ඇසරුකට වෙෙ නම් ඒේියල් ටන් හලේ රැස්කරවා භාගතුන් වහසේ වෙත. ලැඹබිය එලබ භාගතුන් වහන්සේට මේ සැලකළවාහන්ස භික්සඟනතමේ රැස් වූයේ වහස භාගතු වහසේද යමට කල් දක්නාාසෙක් නම් මැනව. හමුදුරුව ගෙන එනම් මේ විසාලා මහනුවරෙන්න්න පුළුව තරම භික්‍ෂූ වහසේලා ්‍රැස් කරන්න කියලා කියන. මොකද රැස් කරන්න මේ අස්භාවනාව දේශනා කරන්න. එකල්ලි භාග්‍යතුන් වහන්සේ වුවටැන් හල වෙත එල විසේක එලඹ පැනවූ වනේ වැඩහුන් සේක. වැඩහින්ද භාග්‍යතුන් වහසේ භික්ෂූන් ඇමතුූ සේක මහනෙන මොකදද කියන්නේ. මේ ආනාපාන සති සමාධියද වඩනලද්දේ ශාන්තද ප්‍රනීතද පියවින් මෙිහිරි සුව වියරණයක් ද වේ. පනපන් ලාම කක්ුසල් දහම්මි සැකින් අතුරුදහන් කෙරේ සංහිදුවයි, මහනනි යම්සේ ගිමන්සමේට පැසලු මස උඩනගී රජස් දැලි වේද. එය මහා අකල් වැස්සේ සැනින් අතුරුධාන් කෙරේ සංසිදුවයි මහනෙන එසයින්ම. ආනාපාන සති සමාධිය වඩනලද්දේ බහුල කරන ලද්දේ. ශාන්තද ප්‍රනීතද පියවින් මිහිරිද සහවරණයක් දවේ. උපනඋපන් ලාම කක්කුසල් දහමුදු සැනකින් අතුරුදාන් කෙරේ සංසිදුවයි. දැමකද මේේ වෙලාතිී උනේ. තැන්ටිය ැස් කරන්න කියගන මොකද අසුභාවනාව දේශනා කරන්න ඉටෝසි රැස් කරලා බුදු හාමුදුරුවෝ කියනවා අමතල මහනනි මේ ආනාපාන සතිය සමාධිය වඩන ලද්දේ සමාන්තර්ද ප්‍රනීතයද ඉති මොකක්ද විස්තර කරන්නේ ආනාපාන සතිය විස්තර කරනවා එනම් අසුභය කියන්න මොකේටද අස්භභාවනා කියල මොකක්ද එන ඩන්නුව ආනාපාන සතිය වඩන්නෝ එන නාපාන සතිට තව නමත් තමයිතිින් අසු භාවනාව කියලා කියන්නේ ටි ත විතර කරන ඉස්ර විස්ත කරගන්නවා ඉති එහෙනම් එන්න මේ අසුභාවනාාව ගැන කියන්න කියලවිල් ආනාපාන සතිය ගැෙන තියෙනවා එන අුභාවනාවට කියන තවත් වචන ඇත්තම ආනාපාන සතිය කියලා කියන්නේ පැදිල් එම් මේක කලින් අයම කක්ද කරලා තියන්නේ වර්දවා තේරුම් අරගෙන මේ කයි පිළිකුල් භාවයක් වඩල තියන වඩලවරල ඒවාගේ දිවිනහා ගන්න තැට වෙනකක් ඇැවිල්ල තියනවා හිලට තවත් අප හොඳ ැනත්තමයි දුති අසුතවන්තස ස ූත්‍රය විතර කරනා මේ කයි මේ කය දිරීමට පත්වෙන මේක ගැන හිතලෙවෙරලා මේ පිළිකුල්බාවට පත්වෙලා මේකෙන් මිදෙන්ඩ මෙමනත් මිදියුතුයි කිය ීණය ගන්න කවුද හමත්වෙන්නේ අස්ෘතුවත් පෘතක් ජනය ඒකට හේතුවමකද මේකයේ ප්‍රත්න පේෙනවා සිටියහු කියන්නත මේ අර දිලා වැහැරලෑනා පේනවා ඊලන්න මේක මරණ පත්වෙන පේවා ඒක නිසා මේකයි කලකිරන්නට සමත් එෙන්න්නේ කවද අස්ුතුත් පෘතක් ජන එ මේ කේ සිද්ධ වෙන හෙමක් නෙේ දකින සිතමනසටිචින උපාදේ වි්‍යායයට යමක් ඇද අන්නඒ එක මෙිනහි කරලා තමයි නිවන් දකින්නේ එනම මෙතනත්හරි කය පිළිගුක් නෙම මේහ කරන්න දන මොකක්ද මෙන්න මේ අසුභයට බුද්ධ සාසනය අසුභයට කියවා ආනාපාන සතිය කියලා හි අප ස්සරහජේ තවදුරල් විස්තර කර ගමු මහනේ යානාපාන සති සසාමාධිය කෙසේ වඩ ලදේ කෙේ බහුල කර ලද්දේ ශාන්ත ප්‍රනීතද පියවින් මෙහිරි සුග වීරයක්ද වී පනුපන් ලාම කක්ුසල් දහමදුව සැනකින් අතුරුදන් කරේද සංසිදුවාද. මහනෙන මෙසස්නේ මහන. අරණකට ගිය හෝ රක්මුලකට ගියහෝ. විස්ගේකට ගිය හෝ මෙතන තිත්තු නක්දාල දෙන්නේ අරාාවන විස්ත්‍රගරන්න විස්තරඇති නාපානසතිේ ඒටික විස්තරගල නිවනුව දක්නනාසුව ප්‍රශවාස කරෙන්න්නේෙේ හික්මේ. ආනාාන සති ආදය මෙේ වඩ ලදේ මෙේ පුනපපුනා කර ලද්දේ සතත් ප්‍රනීත් වියවෙන් මිහිරි සුවවේරනයත්වේ උපන් උපන් ලාමකසල දහමුද සැකින් ඇතුර දහන් කගේේ සංසිදුවයි. එන බුද්ධසාාසනය අසුම්භ භාවනාව කියලා අර කියපු කයේ අසුබේ බාලන කතාවන්නේ මොකදන්නේ මේ ආනාපාන සතියීම නැත්තන් මේ නිවන් දකිින්ද හේතුවෙන භාවනාවත්ති නො මෙන්න මේක වඩන්න කියන. ති මේටි අපි විස්ටර කරගම විස්සරහට මොකක් දානාපාන සතිය කියන්නේ කොහොමද වඩන්න කියන එක. ඉට මේ අස්ුබානු පස්සේ සූත්‍රයේ තවරටත් ස්තර කරනවා භාගතුන් වහන්සේ විසින් මේ වාධාරණලද්දේම අයහත් වූ බුදුරදුන් විසින් මේ වාධාරණ ලද්දේ මා විසින් මෙසේය අසන ලදී. මහනනි කයි අස්ුභාකාරය අනුව දක්නවෝව වසව. අනු මොකද ගැන බුදුහන්දුරු ගෙන කේ අසුභාකාරය අනුව දකිින්ද කියල කියනෙන. කිමින් ඉින්ඩ කියලා කියනවා හැබැ අර කියන අ සුබේනය මොකක්ද ආනාපාන සතියද තොපගේ ගෝචරාත්මයට අබිමොකොට මොනවට එලඹ සිටියේ වේවා එ ආනාපාන සතිය අනුක දම මේ අසුබය වඩන්න තක ආනාපාන සති ස්රජධ විස්තර කරගම සියලු සංකාරයන්ගේ අනිස් ලකුණ අනුව දක්නාසුළුව වසව්න්න මොකක්ද කියන්නේ සබබ සංකාර අනිච්චයි කියල දකිමින් වාසය කරණ්ඩු ඇති ඕකට කියනා මේ කයේ අසුබය වඩනවා කියලා සුබ සඥාවල විස්තර කරනවා එන්නේ දැමේ සුබයි කියලගන්නයයි දම මේ අයම ගමක ඇසකණ නාසේ දිවසරීරය මන කියනේවා මේ ආස්වාද විඳන්න අපිට තින උපකරන්න විදිහර අරගෙන ආස්වාදය සුකේදනාවක් ඒන මෙන්න මේක විඳින්න්න තියන මේ කර නොටික තියෙනවාන ඒක අපි සුබ දෙයක් විදිහට ගන්න සුබ සංඥාවක හොඳදේ එකක් වටිනේක ඊලාන් රූප ශබ්දගන්දර ස්පර් ධර්ම බලලා ආස්වාද විදිින්න පුලුව එ රූප බ් ගන්දර ස්පරසධර්ම හොදේ එකක් සුබල නක් විදිරගන්නවා. මේ අනි්චයි දුක් යනත්තයි කියලා දැක්කන මොක වෙන්නේ. අන්න එක සුභ විදියට ගන්නේ මේ අන්න අසුභ විදියට ගන්න ඇතු අසුල විදිර ගන්නවා කියන්න මේර පිලිකුල් සහකතලෙස බැහර කරනවා නමේ මොකක්ද මේකර නොකළ යුත්තක් විදිහයට දැකලා මේකින් දුක නිර්මාණය කරගන්න එකක් විදියට දැකලා බැහැර කිරීමත් තමයි සිද්ධ කරන්නේ. එ අන්න සබ සංකාර අනිච්චයි කියලා දකිනවන ඉරි කියෙන ආනාපාන සතිය තයි දිරිකිෙනවන අසුභාකාරේ මෙතන කය කියන්නමකද සබකායේ සබ්භකාය කියනකදර චක්කුකාය සෝතකාය ගානකායේ ජිුවාකාය කායකාය මනෝකාය කිය මේභ්‍යන්තරකා යහය බහිකකා හඇත්තින රූපකාය සද්දකාය ගධකාය රසකායේ පොට්ටබකාය දම්මකාය කියලා කාය හයත්වීීම ඉතින් මේ අභ්‍යන්තරයි බාහිරයි කියන කායේ දොළ හර්තමයි සබ්බකායි කියන්න එ සබභකායි අසුභාකාය දකිනව කියන කද අනිච්චලකුණ අනුව දකිනෝ මේ අනිච්චමිනෙහි කරනවා අන්න සබභ සංකාරයන් අනිච්චයි කියලා දකිනෝ මේළඟට කය අසුබය අනුව දක්නාසුලෝ වසන සුභ අරමුණෙහි යම් කාමරාගා අනුසයක් වේ නම් ඒ ප්‍රහීනවෙයි අන දැකද මේ රූප සබ්ද ගන්තරස ස්පරස ධර්ම කියන මෙන්න මේ ඔක්කොමටික එම ඇැත අභ්‍යන්තර බාහිරම මේ ආයතන දොළහම මේ කය දොළහම අසුභ විදියට දකිනවා අනිච්ච අනුවමිනෙහි කරලා අනිච්ානුව මෙෙ කරා මේ සුබයි කියලා ගන්නනෑ මේක සුබයිගේලාරගෙන යම් කාමරා ගනුසයක් පාලවනානං ඒක මොකද වෙන්නේ. මේ විදියට අනිච්චානුව අ සුභය දකිද්දි ඒක ප්‍රහීන වෙලා යන අන්න කාමරා අනුසයක් වේනම් ඒ ප්‍රහීනවී ගෝචරාත්මයට අභිමොකව ආනාපාන සතියද මොනවට එළඹ සිටි කල්ලි දුක්කපක්ෂේ වූ යම් බාහිර විතක්කාසනයම් කෙනෙක්වේනම් ඔහු නොවෙත් සියලු සංකාරයන්ගේ අනිස්ලකුණ අනුව දක්නා සුළුව වසන්නහුට යම් අවිද්‍යාවක් වේද ඒ පහවේ යම් විද්‍යාවක් වේද ඒ උපද්ධ එන මෙතන කියනමොගද මේ ආයතන අනිච්චයි කියල මෙනෙහි කරන එක තමයි ආනාපාන සතිය කියලා කියන්නේ ඒ මත්නැත්තං අසුභය කියලා කියන්නේ අන්න අසුබයි වටන වැඩු හාම ඔය කියන ආයතන දොලා සුබයි කියලා ගත්තු සුභංඥාව ප්‍රහීන වෙලා යනවා ඒ සුභංඥ්‍යාව තිබුණු යම් කාමරා ගනුස ඇතිබ ඒ ප්‍රහිණ වෙලා යනවා එහෙම වඩන ඔහුට අවිද්‍යා ප්‍රහීන වෙලා විද්‍යාව උපද නෝ පැහැදිලින් එ අ සුබයි වටනා කියලා ඩන්න තියීම අනිච්ච වටන මිසක් අය පිළිකූල් ගැඳයි ඇතයි ගඳයි කියල වඩන්ඩ එමන මේ පැදිලිනය මේන දැ අර බානක් තිදිර බැදී තිනන්නේ තච පංචකේ ඔය තිස්ේකට ෙදල දක්වන ඉතිඒක දෙන්නේ ොකට මේ කයකෙරේ යම් චන්දරා ඇත්ති නවා ඒක ලවත් විදිර දින ඒක බිඳගඩ තමයි ඒ භාවනාව ඒවිදියට දීලදීන්න පැහදිලිනේද මෙට ඒතන දෙ අර කෙස්සරරිී ලොම්හරි නියහරි දත්හරි ඒදේවල් මේ වල මූල හේතුව තමයි දකි ඩෝ හේතුව දකලා හේතුව ප්‍රහීණ කරනවා මිසක් අපි පලේ ප්‍රහීණ කරන්නේ නෑ එන අසුභානු පස්සනාව ගැනවාද සබ්බ සංකාර නිරෝධ මාර්ගය හොඳ එ අපි මේ ඊලංකොටස විවේකක්කරෙන සාකච්චා කරමමු ප්‍රශ්නට රණවකෙන් පස්සේ සාකච්ඡා කරමු දැයි කොලා හිවෙලාව කොළ හා මාරවෙද අපි විවේක අරගෙන නැවත සාචාවෙක්ක සම්න්ධ. ¿Dónde era cielo de la arterio en Sarmo?